අද අපි කරන්න යන්නේ මේ හවුස් ප්ලෑනිං ගැන, ඒ කියන්නේ කොහොමද මේ ගෙදරක ප්ලෑන් එකක් අඳින්න කියලා. ඒ සම්බන්ධව සාමාන්‍යයෙන් අපිට හැමෝටම ඕන එකක් තමයි ගෙයක්, කියන්නේ ජීවත් වෙලා ඉන්න ගෙයක් ඕනේ. ඒක කොහොමද අපි ඩිසයින් කරන්නේ, කොයි විදිහටද ඒක එන්න ඕනේ, ඒ කියන්නේ ඒ සම්බන්ධව තමයි කතා කරන්නේ. කොහොම එන්සම් පොඩි කරුණු ටිකක් තමයි කතා කරන්නේ. ප්‍රසන්ටේෂන් එකේ තියෙන සාමාන්‍ය කරුණු ටිකක්, ඊට අමතරවත් තව කරුණු ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කතා කරමු මේ ඉන්ටීරිය ඩිසයින් ගැන. ඉන්ටීරිය ඩිසයින් එකක් කියලා කියන්නේ, ඒ කියන්නේ අපි ගත්තොත් එළිය තියෙනවා, ඇතුළ තියෙනවා. එතකොට ඉන්ටීරිය ඩිසයින් එකක් කියලා කියන්නේ මේ සම්බන්ධ, ඒ කියන්නේ ඉන්ටීරිය ඩිසයින් වෙනම ආකිටෙක්චර්ස් මේ අපි ගත්තොත් මේ වෙනම මෙතන ගිහිලා තිනවා මේ ජනේල් වෙනම, ඒ කියන්නේ වීදුරුව අර සාමාන්‍යයෙන් අපි දකින විදිය වගේ නෙමෙයි, ඒක වෙනස් විදිහකට තියෙන්නේ. ඒක අර කස්ටමර්ට ඕන විදිහට තමයි ඒක ඩිසයින් කරලා දෙන්නේ. එතකොට මෙතනදී ගොඩක්ම ફોકસ වෙන්නේ මේ ඇතුලේ තියෙන ෆිනිෂින් වලට. එතකොට අපි කතා කරුත් එහෙම මේ පුටුව, එතකොට මේ තියෙන මේ තියෙන ටේබල් එක, ඒ ඔක්කොම ඒ සම්බන්ධව තමයි ඉන්ටීරියර් ඩිසයින් වල තමයි යන්නේ. එතකොට ඒකට වෙනම තියෙන ප්ලෑන් එකක්, ඒක ඒ විදිහට තමයි ඒ ප්ලෑන් එකට අනුව තමයි ඒ ඔක්කොම එකට ඩිසයින් වෙන්නේ. එතකොට අපි ගෙයක් ඩිසයින් කරන්න දුන්නොත් එහෙම වෙනම සාමාන්‍යයෙන් සමහර අය නම් වෙනම ඉන්ටීරියර් ඩිසයින් කරන්නත් වෙනම දෙනවා, වෙනම කාට හරි ඒ සම්බන්ධව ඉන්න ආකිටෙක්චර් කෙනෙක්ට ඩිසයින් කරලා දෙන්න කියලා. ඒ එතකොට ඉන්ටීරියර් ඩිසයින් කරද්දී ඒකේ, ඒ කියන්නේ ගෙදරට කොහොමද එළිය එන්න ඕනේ, ඒ ගැන ඒ විදිහට ජනේල් සයිස් එක එන්න ඕනේ කොහොමද, ඒ සම්බන්ධව තමයි ඒ ආකිටෙක්චර් බලන්නේ. අපි ඊළඟට කතා කරොත් එහෙම එක්ස්ටීරියර් ඩිසයින් කියලා ගත්තොත් එහෙම ඒකෙදි කතා කරන්නේ ගෙදර අපිට එළියෙන් පිටින් පේන ටික. එතකොට මේ ගේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අර පින්තූරේ තියෙන ගෙදර අර නිකන් නෝමල් තියෙන ගයක් වගේ නෙමෙයි, ඒක අර විහිදිලා තිනවා, එක එක පැතිවලට බිත්ති විහිදිලා තිනවා. අර ඒ විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. මේකෙදි ගොඩක්ම බලන්නේ අර පිටතින් ගේ ලස්සන කරන තමයි බලන්නේ. අපි ගත්තොත් මේ මෙතන බිත්තියක් ගිහිල්ලා තිනවා, වෙනම ඩිසයින් එකක් ගිහිල්ලා තිනවා. එතකොට මෙතනදී වෙනම මේ වහලක් වගේ ඇවිල්ලා තිනවා, මේක පොඩි ස්ලැබ් එකක් වගේ ඇවිල්ලා තිනවා, වහලක් නෙමෙයි ඇවිල්ලා තිනවා. එතකොට ඒ විදිහට තමයි මෙතනදී එක්ස්ටීරියර් ඩිසයින් කරන්නේ. එතකොට සමහර කස්ටමර්ස්ලා එක්ස්ටීරියර් එක ඩිසයින් ගැන ගොඩක් බලන, මොකද පිටතින් පේන්නේ ඒ ටිකනේ හැමෝම ගෙයක් ගාවින් යද්දි හැමෝම ගේ ඇතුළට ඉල බලන්නේ නැහනේ, ගෙදර පිටතන බලන්නේ. ඒ සම්බන්ධව තමයි සමහර කට්ටිය ඒ සම්බන්ධ ගොඩක් උනන්දු වෙලා ඒ විදිහට එක්ස්ටීරියර් පැත්තත් සාමාන්‍යයෙන් ප්‍රවණතාවයක් තියෙනවා ගොඩක්ම ඩිසයින් කරද්දි ගෙදර මේ එක්ස්ටීරියර් පැත්ත ගැනත් ඒගොල්ලන්ගේ අලුත් විදිහකින් ඩිසයින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ප්ලෑන් එකක් අඳින්න පුළුවන් සොෆ්ට්වෙයාර් ගොඩක් තියෙනවා. මෙතන මම ටිකයි දාලා තින්නේ. එතකොට ගොඩක්ම අඳින සොෆ්ට්වෙයාර් තමයි දැන් සාමාන්‍ය මේ AutoDesk, AutoCAD කියන එක. මේ AutoCAD කියන එක සාමාන්‍යයෙන් මේ ගොඩක් අපි ගත්තොත් එහෙම මේ අවුරුදු 10කට 12කට ඊට කලින් ඉඳන්ම මේක version update වෙවි වෙනවා. ඒ ගොඩක් අඳින ගැටේ මේ AutoCAD කියන එකෙන් තමයි අඳින්නේ. ඊට අමතරව රෙවිට් කියලා එකක් තියෙනවා, මේකෙම අප්ඩේට් වර්ෂන් එකක්ම නෙමෙයි, ඒ ගොඩක්ම ඉම්ප්‍රූවමන්ට්ස් තියෙනවා මේ AutoCAD එකට වඩා. හැබැයි තාමත් AutoCAD වලින් අඳින කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ ඒ කට්ටියගේ අර කැමැත්ත මතනේ අඳින්නේ. ඒ හින්දා ඒවන රෙවිට් කියන එක ඊට වඩා සාමාන්‍යයෙන් ලේසි, අපිට සාමාන්‍ය AutoCAD එකෙන් අඳිනට වඩා. සාමාන්‍ය රෙවිට් එකේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි සාමාන්‍යයෙන් ස්කෙච් කරන් ඉන්නව නම් අපි වෙනම කොලේක මේ ගෙදර ඩිසයින් එක සාමාන්‍යයෙන් පැය දෙකෙන් තුනෙන් අපිට ඩිසයින් කරගන්න පුළුවන්. අපිට සාමාන්‍ය 3D පැත්තත් රෙවිට් එකෙන් මේ AutoCAD එකට වඩා ගොඩක් දුරට 3D පැත්ත ගැනත් හිතලා අඳින්න පුළුවන්. ඊට අමතරව මේ SketchUp Flow Planner එකට තව software තියෙනවා. අර අපි කැමැත්ත මත අඳින්න පුළුවන්. ගොඩක්ම කට්ටිය ගොඩක්ම අඳින්නේ මෙන්න මේ රෙවිට් කියන එකයි AutoCAD කියන එකයි ඒ software දෙකත් එක්ක තමයි. ඊට අමතරව මේ Lumion කියලා software එකක් තියෙනවා. ඒ Lumion කියන software එකෙන් අපිට ගොඩක්ම මේ AutoCAD උයි Revit ඒ ගොඩක්ම Revit එකෙන්
ඇනම් සොට් එක අපිට ගොඩක්ම මේ රම ඉස්සර කිවවාගේ ක්ස්තර ඉන්ටියගෙන එක ගොඩක්ම ඩිසයින් කරන්න පුළ මේ ලූමන්ගෙන් සොට්ටගේ ඒ සොප්ටක සාමාන්‍යයෙන් නම් අපිට ගොඩක් පොෆෝමන් සෝන ප්‍රන් කරන්න එක මේ ඒ සම්බන්ධ අපි ගත්තුත්තේ මේ සාමාන්‍යයෙන් ගොඩක්ම 3D ඩිසයින් එක ඒ සම්බන්ධවම මේ ජොබ් එකක් වගේ කරන කෙනෙක් තමයි ගොඩක් මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපිට මේ ඒකෙදි ගොඩක්ම පර්ෆෝමන්ස් ඕනේ මේ ඒ සොෆ්ට්වෙයාර් එක රන් කරන්න ගොඩක්ම අර ලොකු ප්‍රොජෙක්ට් වලදී වගේ තමයි මේ ලුමින් කියන එක පාවිච්චි වෙන්නේ ගොඩක් දුරට ඊළඟට අපි යමු මේ කොහොමද මේ එකක් අපි කොහොමද ප්ලෑන් එකක් අඳින්නේ කියලා මේ රෙවිට් කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් මම අර ප්ලෑන් එකේ අපි කරන්න ඕනේ ටික දාන්න ඕනේ ටික කරලා පෙන්නන්න මොකද ප්ලෑන් එකක් සාමාන්‍යයෙන් අඳින්න ගියොත් එහෙම ටිකක් වෙලා යන හින්දා මම ඒ අර වෝල්ස් කොහොමද ඩෝ වින්ඩෝ ඒ ටික ඉන්සර්ට් කරගන්න විදිය ඒ ටික මම සොෆ්ට්වෙයාර් එකත් එක්කම ප්‍රසන්ටේෂන් එකත් එක්කම කතා කරලා කරන්න මුලින්ම අපි මේ ප්‍රොජෙක්ට් එකක් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් අපිට ෂීට් එකක් කියලා ඕනනම් කියන්න පුළුවන් ඒකක් අපි මුලින්ම ඉන්සර්ට් කරගන්න ඕනේ ඒක මම කරන විදිහ පෙන්වන්නම් මෙන්න මේ විදිහට තමයි මේ ස්ක්‍රීන්ෂොට් එක තියෙනවා මේ විදිහට තමයි අපි ඉන්සර්ට් කරගන්න ඕනේ අපි මුලින්ම අර ඉස්සලා කිව්වාගේ මේ ප්‍රසන්ටේෂන් එකේදී අපි ගත්තා වගේ මෙතන නිව් කියන එකට යමු මුලින්ම අපි ඒ කියන්නේ කලින් සොෆ්ට්වෙයාර් එකේ මොකක් හරි අපි කරලා තියෙනවා නම් අපිට ඕපන් කරගන්න පුළුවන් කලින් සේව් කරලා තියෙනවනේ මෙතනින් අපි මුලින්ම නිව් කියන එකට ගියාම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා ඒකේදී අපි කෙලින්ම මොකුත් වෙනස් කරන්න ඕනේ නැහැ ඕකේ කරලා දෙන්න තියෙන්නේ ඊටස් මේ ඉම්පීරියල් කියන මෙෂර්මන්ට්ස් වලට යන්න එතකොට මේ විදියට අපිට සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න පුළුවන් මෙතනදී අපි ගත්තොත් එහෙම මේ වෙනම ටැබ් වල තියෙනවා මේ අපිට මේකදී අඳින්න ඕන කරන උපකරණ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා මේ හවුස් ප්ලෑන් එකක් විතරක්ම නෙමෙයි අපිට පුළුවන් ඒ කියන්නේ දැන් ඔය ටේබල් එකක් එතකොට මේ පුටුවක් එතකොට තව අපි ගත්තොත් එහෙම වාහනයක තියෙන සැකිල්ලක් ඒ වගේව ඩිසයින් කරන්න පුළුවන් ආකිටෙක්චර් විතරක්ම නෙමෙයි මේක අර මැකනිකල් ඒ පැත්ත ඔක්කොම කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තමයි මේක එතකොට අපි මේ මුලින්ම ඩිසයින් අපි ගත්තොත් එහෙම අපි ගොඩම මේ T2 inches වලින් තමයි අපි ප්ලෑන් අඳින්නේ මොකද අපි ප්ලෑන් එකක් ඇඳට ලේසියෙන්ම නිකන් ඇඳට මේ අපිට ඒක ඇඳ කියලා අපිට ඒක ගිහිල්ලා කෙලින්ම පෙන්නලා කවුරු හරි මේ කන්ස්ට්‍රක්ෂන් කරන එකෙන්ද දීලා මේ අපිට මේකට ගයක් හදලා දෙන්න කියන්න බෑ මොකද අපි ඒක මුලින්ම සර්ටිෆයි කරගන්න ඕනේ එතකොට ඒකෙදි සර්ටිෆයි කරගන්නවා කියලා කියන්නේ අපි ඒක මුලින්ම අප්‍රූවල් කරගන්න ඕනේ මේ ඒ අප්‍රූවල් කරගන්න අපිට ඒක හරියටම මිනුම් ඒවා හරියම යුනිට්ස් වලින් තියෙන්න ඕනේ ඒ හින්දා අපි මුලින්ම ගොඩක් වෙලාවට මෙතන ඉඳන් රෝඩ්ලා තියෙනවා අඟල් වලින් මේ 3-2 inches වලින් හැබැයි සමහර ලාට එන්නේ ඒක එන්නේ නැහැ ඒ හින්දා අපි ඒක මුලින්ම ගිහිල්ලා මැනේජර් වලට ගිහිල්ලා ප්‍රොජෙක්ට් යුනිට්ස් වලට යන්න ඕනේ මෙන්න මෙතන ගිහිල්ලා මෙතන ගොඩක් වෙලාට තියෙන්නේ මේ ඩෙසිමල් ෆීට් වලින් වගේ තියෙන්නේ සමහර ලාට මෙන්න මේක අපි ෆීට් ඇන් ෆ්‍රැක්ෂන් ඉන්චස් වලට දෙන්න ඕනේ ඊළඟට අපි මේක මේක අටෙන් එක දෙන්නත් ඕනේ ඊට පස්සේ ඒක ඕකේ කරන්න ඊට පස්සේ මෙන්න මෙතන සමහර ලාට හැදෙන්නේ නැහැ එතනත් ගොඩක් වෙලාට තියෙන්නේ අර ඩෙසිමල් පොයින්ට් එක ඒකත් අපි අටෙන් එක දෙන්න ඕනේ තර ඒ විදිහට අපි මුලින්ම යුනිට්ස් හදා ගන්නවානේ අර අපිට සාමාන්‍යයෙන් අපි ගත්තම මේ යුනිට් එක තමයි අපි මුලින්ම හවුස් එකක් අතේ ඒක ප්ලෑන් එකක් අඳින්න යනවා නම් අපි කෙලින්ම සොෆ්ට්වෙයාර් එකෙම හිතන්නේ නැතුව අපි මේ ඒක කොලේක ඇඳලා මුලින්ම නිකන් කොලේක මේ විදිහට ඇඳලා මේ විදිහට ආවන හොඳයි නේද කියලා අපි කොලේක මුලින්ම ස්කෙච් එකක් ගහගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි අපි කස්ටමර්ගෙන් අහන්න ඕනේ මොන විදිහටද කාමර ඕනේ සමහරට ඒගොල්ලන්ගේ කැමති විදිහක් තියෙනවනේ.
කාමර දෙකක් එක ළඟ තියන්න නැත්නම් බාත්รูම් එක ගාවින් කාමරයක් තියන්න නැත්නම් කුස්සියේ ළඟ කාමරයක් තියන්න එතකොට පඩි පෙළ කොයි හරියෙන්ද ඕනේ එතකොට අන්න ඒක ටික එතකොට අපි සමහර වෙලාවට අපිට හදන්නත් මේ ඩිසයින් කරන්නත් අපිට අමාරුයි මොකද මේ එතකොට අර ගෙදර තියෙන ඉඩමේ තියෙන දිග පළලත් අපිට බලපානවනේ ගියක් ඩිසයින් කරද්දි එතකොට මේ අපි ඒ ඇත්ත කතා කරන මුලින්ම කොයි විදිහටද ඔයාට ඕනේ එතකොට අපේ දන්න විස්තරත් ඇත්ත කතා මේ කියලා එයාගේ එයාට ඕන විදිහත් අහගෙන ඒ විදිහේ මුලින්ම ස්කෙච් එකක් අඳින්න ඕනේ ගොඩක්ම හොඳයි අපි දෙපාරක් තුන් පාරක් ඒ ඉඩමත් බලන්න ගියා නම් මේ ඒ ගෙදර ඩිසයින් කරන කලින් එතකොට මේ ගෙදර එතකොට ඒ කියන්නේ සමහරවිට කස්ටමර් තනි තට්ටු වෙන්න පුළුවන් තට්ටු දෙක වෙන්න පුළුවන් තට්ටු තුන වෙන්න පුළුවන් ඒතර ඉඩමේ තියෙන ප්‍රමාණය අනුව සමානව වෙනස් වෙන්න පුළුවන් සමහරවිට ලොකු ඉඩමක් තියෙන කෙනෙක් තනි තට්ටුවකයක් හදන්න කැමත තියෙන පුළුවන් මොකද තට්ටු දෙකයක් හදද්දී සාමාන්‍යයෙන් දැන්ක වයසක කට්ටියක් ඉන්නවා නම් ඒගොල්ලන්ට එක ගේ සුද්ධ කරන්න උඩ තට්ටුට යන්න ඕනේ ඒගොල්ලන්ගේ ලෙඩ එක කරන්න අමාරු වෙන්න පුළුවන් අර ඒ වගේවත් බලපානවා සාමාන්‍යයෙන් ඉතින් ඒගොල්ලෝ සමහරවිට තනි තට්ටුවකයක් ඉල්ලන්න පුළුවන් එතකොට ඉඩ අඩු නම් සාමාන්‍ය ඉඩම ඉඩ අඩු නම් ඒගොල්ලෝ තට්ටු දෙක සාමාන්‍යයෙන් සමහර අය හදන්න කියන්නේ මේ බලාපොරොත්තු වෙන එතකොට අපිට ඒ විදිහ ඩිසයින් කරන්න පුළුවන් එතකොට අපි මුලින්ම මේ කස්ටමර් එක කතා කරගෙන කොයි විදිහටද කරන්න ඕනේ කියලා තමයි අපි සාමාන්‍ය ඉඩමත් බලන්න ගිහිල්ලා තමයි පොඩි ස්කෙච් එකක් වගේ එකක් ගහගන්න ඕනේ මේ විදිහට මේ තැන් වලට දාගන්න ඕනේ. එතකොට අර අපිට සාමාන්‍යයෙන් අර බලන්නේ අඩි අඟල් නැත ඒ වලින් බලන හින්දා තමයි අර අපි සොෆ්ට්වෙයාර් එක අඳින්නත් ඒ ටිකම මේ ඒ යුනිට්ස් වලින්ම අඳින්න එක ඕනේ. මොකද අපි සාමාන්‍ය ප්ලෑන් එක ගිහිල්ලා සර්ටිෆයි කරගන්න ගියාම නැත්තම් අපිට කරගන්න වෙන්නේ නැහැ. අපි කොහොමද දැන් ගියත් මේ ඒ මෙෂර්මන්ට් ගන්නටම වල්නෝ චෙක් කරලා මේ හරියටම තියනවද කියලා හරියටම නැත්තම් අපිට ඒක ආයිත් අඳින්න වෙනවා නැත්තම් ආයිත් එක මොකක් හරි වෙනසක් හරි කරන්න වෙනවා. මුලින්ම අපි ගියාම මේ ලෙවල්ස් විඩුයි ගැන දැනගනින්න. ඒ ලෙවල් එකක් කියලා කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම මේ කියන්නේ අපි තියනවා දැන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක තියෙනවා ෆස්ට් ලෙවල් එක කියන ෆස්ට් ලෙවල් එක කියන්නේ අපි දෙවෙනි උඩ තට්ටුව තට්ටු දෙක ගන්න ඒකේ තියෙන උඩම තට්ටුව එතකොට සෙකන්ඩ් ෆ්ලෝ එක තර්ඩ් ෆ්ලෝ එක ඒ වගේ තියෙනවානේ ඒකට අපි ඒ විදිහට ලෙවල් දාගන්නවා මුලින්ම මුලින්ම පළවෙනි ලෙවල් එක දාගන්න ඕනේ අපි ෆවුන්ඩේෂන් කියලා ෆවුන්ඩේෂන් එක කියලා කියන්නේ අර අපි ගෙදර තියෙන මේ පාදම වගේ එතකොට ඒක දැකලා තියෙනවනේ හැමෝම වගේ දැකලා ඇති අර කොන්ක්‍රීට් එකක් දාලා ලොකු බලවල කපල ඒ විදිහින් හදන්නේ. එතකොට ඒක අඩි 3ක් විතර පල්ලෙහාට එන්න ඕනේ. ඊට පස්සේ තියෙන ග්‍රවුන්ඩ් ලෙවල් එක. ඒ කියන්නේ පොළොව මට්ටම. ඊට පස්සේ ෆස්ට් ලෙවල් එක තියෙනවා. දැන් තනි තට්ටුවේ ගයක් නම් ඒ ෆස්ට් ලෙවල් එක වෙන්නේ රූෆ් ලෙවල් එක කියලා. නැත්නම් ෆස්ට් ලෙවල් එක වෙන්නේ ඒ කියන්නේ උඩ තට්ටුවේ පල්ලෙහා. ඒ කියන්නේ ෆ්ලෝ එක. ඊට පස්සේ දෙවෙනි තට්ටු දෙකේ ගයක් නම් ඊට පස්සේ ලෙවල් එක තමයි ඒක රූෆ් ලෙවල් එක වෙන්නේ. එතකොට මේ විදිහට අපිට ලෙවල් කියන්නේ බිල් තට්ටුව හිතන 40ක් විතර හදනවා නම් බිල්ඩින් එකක් අපිට මේ විදිහට ලෙවල් දාගන්න පුළුවන්. අපි මුලින්ම ලෙවල්ස් දාගන්න ඕනේ. එතකොට මම ලෙවල් එකක් දාන විදිහ පෙන්නන්නම්. මම අර කලින් ඇඳලා තිබ්බ ප්ලෑන් එකක් ගත්තා මේ මේක කියන්නේ පෙන්නන්න නැත්තම් වෙලා යන හින්දා ලෙවල් එකක් අපි දාදි මෙන්න මේ එලිවේෂන් කියන එකට මුලින්ම යන්න ඕනේ. ඒක මේ ප්‍රොජෙක්ට් බ්‍රවුස් එකේ පෙන්නනවා. එතකොට මේකේ තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ දිශා හතරෙන් තමයි පෙන්නන්නේ. මේ එතකොට අපි මේක කැමති එකකට ගිහිල්ලා අපිට ගන්න පුළුවන් ගොඩක් මේ බෙස්ට් කියන කට්ටිය ගන්නවා. එතනදී අපි මේ ගිහිල්ලා අපි ආකිටෙක්චර් කියන එක යන්න ඕනේ. ටැබ් එකේ තියෙන ලෙවල්ස් කියලා තියෙනවා. මේ මෙන්න මේ රවුමක් තියෙන එකක්. අන්න එකෙන් අපිට ලෙවල් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතනදී අපි මේ ලෙවල් එකක් ඒ කියන්නේ මේ ඉඳන් මෙහෙම ඇඳ ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇද යන්නේ නැහැ. තනි කෙලින් ඉරක් එන්නේ. ඊට පස්සේ අපිට මේක නම් කරගන්න පුළුවන්. අපිට මෙන්න මෙතනින් අපිට ඕනේ ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් අපි මෙතන ග්‍රවුන්ඩ් ලෙවල් එක තමයි බිඳුව වෙන්නේ.
එතනිඳන් අපි මේක රින 13 කියන්නේ යටට අඩි 13ක් තමයි මේ ලෙවල් එක දාලා තියෙන්නේ. ඒතල අපිට ඕනනම් ඒක වෙනස් කරගන්න පුළුවන් කැමැති ගානකට. ඒතල මේක උඩට ආවා. ඒ කියන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ ක්‍රමයේ ෆස්ට් ලෙවල් එකට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක අපිට රීනේම් කරගන්න පුළුවන් පුළුවන් මේ කැමැති නමකින්. my ground flow කියලා කියනවා. ඊතල අපිට මේ මේ විදිහට level එකක් add කරන්න බුණා අපි අනිවාර්යෙන් අද මේ හදනවා නම් levels add කරගන්න ඕනේ. ඒතකොට මෙන්න මේ plan එක ගත්තොත් එහෙම ground level එක තමයි මේ බිඳුව. ඒ කියන්නේ මේ පොළොව මට්ටම. ඊට අමතර foundation එක අරන් තිනවා අඩි 2යි අඟල් 7.5ක් විදිහට. ඊට අමතරව තව පොඩි මෙතනදී ගිහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මොන හරි තව පඩි පෙලක් වගේ පොඩි පල්ලෙහැට යනවා නම් ඒ වගේ තව මොන හරි යනවා නම් අපි මේ විදිහ level එකක් දාගන්න ඕනේ අනිවාර්යයෙන්. ඊට අමතරව මේක first level එක කරන් දෙන අඩි 9කට. ඒක 10ක් වුණත් අවුලක් නෑ. ඒ කියන්නේ 10 තමයි සාමාන්‍යයෙන් අඳින්නේ ගේක. ඒ කියන්නේ ground පොළොව මට්ටමේ ඉඳන් ඒකේ තියෙන slab එක හරි වහලට හරි. ඊට අමතරව ceiling එකට අටක් කරන් තිනු. මේ සීලින් කියන එක නම් දැම්මේ නැතුණත් අවුලක් නැහැ. අපි මේ විදිහේ ලෙවල් ටික දානවා නම් මේ roof level එක අඩි 10ක් කරන් දෙනවා ඊට අමතරව. ඒ විතරම ලෙවල් එන්නේ. ඒක මම grid කියන එකත් කියනවා. මේ grid කියලා කියන්නේ අර අපි ගයක් මුලින්ම මේ හදද්දී අර අපි ලණු වගේ අඳිනවනේ. අන්න ඒවට තමයි මේ grid කියලා කියන්නේ. මේ grid දාගත්තම ගොඩක්ම ලේසි අපිට මේ කොහොමද මේ බිත්ති ටික ඇඳගන්න ලේසි grid එකක් ආවම. ඒතර මේ grid වලදී මේ කෙලින් අතර කියන මේ උඩට තියෙන ඒවා අපි ABCD කියලා ඉංග්‍රීසි අකුරෙන් නම් කරන්නේ. එතකොට අපි මේ හරහට තියෙන grid වල අපි 1 2 3 4 කියලා තමයි නම් කරන්නේ. ඒතර මේ අපිට මේ මේ grid දාගත්තම ගොඩක් පහසුයි බිත්ති කොහොමද එන්නේ කියලා බලන්න. ඒතර මේ grid එකක් අපි අඳිනවා නම් අනිවාර්යෙන් flow plan එකට යන්න ඕනේ. මෙතින් මේ විදිහට grid දාලා දිනවා. ඒ අතර තමයි මේ බිත්ති ගිහිල්ලා තින්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රසන්ටේෂන් එක අපි ඊළඟට යමු. ඊළඟට මේ columns කියලා කියන්නේ. columns කියලා කියන්නේ අර අපි දාන්නේ concrete වලින් බිත්ති දෙකක් අතරට කණුවක්. අන්නේ ඒවට තමයි column කියලා කියන්නේ. ඒ කියන්නේ බිත්ති ශක්තිමත් වෙන තමයි ගොඩක්ම දාන්නේ columns. එතන කොලම්ස් අපි මුලින්ම කොලම්ස් තමයි අපි දාගන්න ඕනේ. කොලම්ස් අනිවාර්යෙන් බිත්ති දෙකක් අතර, ඒ කියන්නේ බිත්තියක් හැරෙනවා නම් ඒ අතරේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කොලම් එක. මේක නම් පේන්නේ නැතුව ඇති. හැබැයි මේ අතරේ columns තියෙනවා. මේ column එතකොට එන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය මෙන්න මේ මෙන්න මෙතනදී හැරෙනවානේ පිටිය පොඩ්ඩක්. අන්න ඒ තැන් වලට columns එන්න ඕනේ. ඒතකොට මෙන්න මෙතනට වගේ තැන මේ වගේ තැනකදී මේ වගේ තැනකදී අන්න ඒ තැන් වලට අනිවාර්යෙන් columns එන්න ඕනේ. මොකද මේ පිටිය ශක්තිමත් වෙන්න තමයි ඕනේ ඉන්නේ. සාමාන්‍ය තට්ටු දෙකේ ගයක් හදනවා නම් අනිවාර්යෙන් උඩට slab එකක් එන හින්දා අපි අනිවාර්යෙන් ඒ තැන් වලදී columns දාන්නම ඕනේ. නැත්තම් ගේ අපිට පෙරලෙන්න පුළුවන් එතන අවධානමක් කියන හින්දා අනිවාර්යෙන් අපි columns දාන්න ඕනේ. ඊළඟට කතා කරොත් එහෙම wall එකක් හදන්න අඳින්නේ කොහොමද කියලා අපි මුලින්ම ඒකත් floor plan එකට යන්න ඕනේ. floor plan එකට ගිහිල්ලා මම පෙන්නන්න. මුලින්ම ග්‍රවුන්ඩ් ලෙවල් එකට යමු. ඒ කියන්නේ පොළොව මට්ටමද. එතනදී ෆ්ලෝ ප්ලෑන් එකට අපි ගියාම මේ කලින් අඳපු ප්ලෑන් එකක් තියෙන්නේ. මේ එතනදී අපි මුලින්ම ආකිටෙක්චර් ගිහිල්ලා වෝල් කියන එක යනවා. මේ ඒකේ මේ ආකිටෙක්චර් කියන එකට තමයි යන්නේ වෝල්. ඊට පස්සේ අපි මෙන්න මේ එඩිට් ටයිප් කියන එකට යනවා. අපි සාමාන්‍යයෙන් එකම විදිහට වෝල්ස්
නැහැ සමහර කර්න් වෝල් දානවා එතකොට බෝල් එක පොඩ්ඩක් අඩුවෙන් දාන ගැන පළල අඩුවෙන් ඒ විදිහටත් දානවා ඒ හින්දා අපි මේ මේ ඩුප්ලිකේට් කියන එක ඉහිලා මුලින්ම මොකක් හරි නිව් හරි මේ ඒ විදිහ අපි මුලින්ම රීනේම් කරගෙන එඩිට් කියන එකට ගිහිල්ලා මෙන්න මේකේ මේ ස්ට්‍රක්චර් කියන එක අපිට මෙතන අලුතෙන් මැටීරියල් එක හදාගන්න මැටීරියල් එක ඇප්ලයි කරගෙන අපි මෙන්න මෙතනදී අඟල් 9ක් දෙන්න ඕනේ. එතකොට මෙතන වෙනස් වෙන්න පුළුවන් අපි එක එක විදිහට හදද්දී. හැබැයි අපි සාමාන්‍යයෙන් ගන්න අඟල් 9. ඊට පස්සේ මෙතන මේ finish 1 finish 2 කියලා තියෙනවා. ඒ කියන්නේ මේ bolt last එක. ඒ කියන්නේ අර bolt එකක් අපි පිටියක් බැඳම කපරාරු කරනවානේ. අන්න ඒ ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒක අඟල් භාගයක් තමයි දෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම bolt එකේ size එක අඟල් 10ක් විදිහට එනවා. අනිවාර්යෙන් මත තියාගන්න මේ මේ structure 1 නැත මේ අපි bolt දෙපැත්තේ මේ මේ දෙක තියෙනවා මෙන්න මේ විදිහට finish 2 කියන එක. ඊට පස්සේ ඕකේ කරන්න තියෙන්නේ මේ විදිහට අපිට setting apply කරන්න පුළුවන්. අපිට ඕන මේ material download කරගන්න තියෙනවා internet එකේ ඕන තරම්. ඒ වලින් අපිට මේ ගන්න පුළුවන් කැමති නම් නැත්නම් සාමාන්‍යයෙන් නිකන් අඳිනවා නම් අපිට කියලා මේ window එකත් ඕකේ කරලා මෙන්න මෙතන බලන්න wall center line ද තියෙන්නේ කියලා. මොකද මේකේ මේ කියන්නේ අර තියෙන වෙනම අර බෝල් එක පොඩ්ඩක් පැත්තට එන්න පුළුවන් ඒ විදිහට තියෙනවා. ඒකට මේක බෝල් සෙන්ටර් ලයින්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් මුලින් බලන්න සෙන්ටර් ලයින් තමයි තියෙන්නේ. ඒ විදිහට අපිට මෙන්න මේ උඩ තියෙන පොඩි සෙටින්ස් එකක් මේ චේන් එක කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි බෝල් එක අර එක දිගට ඇඳීගෙන ඇඳීගෙන එනවා. ඒ කියන්නේ අපි නවතින්නේ නැහැ. ඒ විදිහට අපිට ඕන අඳින්න පුළුවන්. කැමතිනම් අපි තියෙන තැනින් ඔප්සෙට් වෙන්න පොඩ්ඩක් තියෙන තැනම නෙමෙයි චුට්ටක් ප්‍රමාණයක් එහෙට වෙන්න අඳින්න පුළුවන්. මෙතනදී අපිට බෝල් එක ඇන්ගල් එකක් විලඳ ඉන්න පුළුවන් රේඩියස් එකකින්. ඒ විදිහට තිනවා අපිට ඕන මෙන්න මෙතනිනුත් වෙනස් කරගන්න පුළුවන් වෝල් සෙන්ටර් ලයින් එක. සාමාන්‍ය මෙතනදී වෙනස් කරාම එදත් වෙනස් වෙනවා. සමහරවිට වෙනස් වුනේ නැති වුණත් මෙතනෙත් ආයෙත් වෙනස් කරගන්න ඕනේ. ඒ විදිහට අපිට මෙතනදී තව තිනවා මේ බේස් කන්ස්ට්‍රේන්ට් කියලා. ඒ කියන්නේ වෝල් එක කොමේ එයාගේ කියන්නේ පටන් ගන්නෙ කොතනින්ද කියලා. වෝල් එක සාමාන්‍ය උඩට නෙන්නේ. එතකොට එයාගේ යටම තැන තමයි මේ කියන්නේ. මේක ඉතින් පෙන්වන්නේ අර ලෙවල් වලින්. ඒකම අර ඉස්සර කිව්වේ ලෙවල් කියන එක අර ගොඩක්ම මෙතන වැදගත් වෙනවා කියලා. මේක අපි මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ෆ්ලෝ ප්ලෑන් එකේ ග්‍රවුන්ඩ් ලෙවල් එක සිලෙක්ට් කරපු හින්දා ගොඩක්ම ග්‍රවුන්ඩ් ලෙවල් එක තමයි පෙන්වන්නේ. හැබැයි මෙතන මේ ටොප් එක පෙන්වන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි රූෆ් ලෙවල් එක දාලා තියදී රූෆ් ලෙවල් එකට වෙනකම් පෙන්වන්න පුළුවන්. ඒක අපි ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉනම් කියන්නේ වෝල් එක රූෆ් ලෙවල් එක වෙනකම් යන්නේ නැත්තම් ෆස්ට් ලෙවල් එක වෙනකම් විතරක් යනවා නම් අපි ෆස්ට් ලෙවල් විතරක් දීලා තිබ්බම ඇති. ඊට අමතරව අපිට ඕන නම් වෝල් එක පොඩ්ඩක් පොඩි කරන්න ඕන නම් මෙන්න මේ බේස් ඔප්සෙට් එකේ ටොප් ඔප්සෙට් එක වෙනස් කරන්න පුළුවන්. බේස් ඔප්සෙට් එකෙන් අපි උඩි අඩි දැන් අඩියක් විතර දුනත් එහෙම ඒ පොඩ්ඩක් වෝල් එක අඩියක් විතර උඩට යනවා. ටොප් ඔප්සෙට් එකෙන් දුනත් එහෙම එතන ටොප් ලෙවල් එකේ ඉඳන් උඩට යනවා. ඒ විදිහට අපිට වෝල් එක සෙටින්ස් හදාගෙන අපිට පුළුවන් මේ විදිහට මුලින්ම එක ක්ලික් එකක් දුන්න ගමන් වෝල් එක ඇඳෙන්න පටන් ගන්නවා. අපිට ඕන නම් මෙන්න මෙතනදී මෙහෙම මේ මෙතනදී මේ මිනුමක් පෙන්නනවා. මෙතන දැන් අඩි 8 යංගල් 6ක් පෙන්වලා තිනවා. ඒ විදිහට අපිට දැන් යන්න පුළුවා. නැත්නම් අපිට වෝල් එකේ සයිස් එක අපි දන්නවා නම් හිතන්නකෝ අඟල් 10ක් මේ විතර අඳින්න ඕනේ කියලා අඩි 10ක් අඳින්න ඕනේ කියලා අපිට 10 කියලා දීලා අනිවාර්යෙන් මේ කමාව දෙන්න ඕනේ. ඊට ඕකේ කරාම ඒ විදිහට වෝල් එක එනවා. අර මේකේ චේන් එක තියෙන හින්දා මේක එතනින් නවතින්නේ නැහැ. අපිට ආයෙත් ඕන නම් අකන්දින්න පුළුවන් කැමති නම් සෙට් කරලා දින්න පුළුවන්. ඒ විදිහට අපිට බෝල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම මුලින්ම දෙන්නන්න. මේ තියෙන එකේ 3D විදිහට පෙන්වන විදිහ. අපිට මේ 3D design එකට යන්න පුළුවන් මෙන්න මේ ගැක් වගේ එකක් තියෙන අන්න ඒක සිලෙක්ට් කරලා. එතකොට මෙන්න මෙතන කොටුවක් තියෙනවා. මේකෙන් අපිට කරකෝලා ඕන පැත්තකට මේකේ බලන්න පුළුවන්. ඕන උඩින් බලන්න පුළුවන්. ඔන්න යටින් මෙහෙම බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ software එක අර ගොඩක්ම
මේ අපිට වාසි වෙන්න අපිට මේක 3D design එක බල බල design කරන්න පුළුවන්. AutoCAD එකෙන් වගේ ඇඳුත් එහෙම අපිට 3D design එක සාමාන්‍ය වෙනමම 3D design එකක් ඇඳ ගන්න වෙනවා plan එක ඇඳලා ඉවරලා. ඒක කොටක් ටිකක් අර වෙලා යන වැඩක් ඊට වඩා මේ ලේසි මේකෙන් ගොඩක්ම ලේසි මේකෙන් අපිට අඳින එක. එතකොට මේ විදිහට තමයි ඒ ඇඳපු බිත්ති හතර එන්නේ. හරි අපි ඊළඟට බලමු ප්‍රසන්ටේෂන් එක. ඊළඟට තියෙන මේ ඩෝස් වි වින්ඩෝස්. එතකොට අපි ගියක් හඳුවාම අපිට එළියට යන්න නැත්නම් ඇතුළට එන්න ඕනේ දොරක් ඕනේ නැතර එළිය ගන්න ඒවට අපිට උලන් එන වින්ඩෝස් ඕන වෙනවා. එතකොට මේකෙත් අපි මේ ආකිටෙක්චර් ගිහිල්ලා ආකිටෙක්චර් ගියාම මුලින්ම මේ දෙවෙනියට තියෙන ඩෝස්. එතකොට අපි ඩෝ කෙනෙක් සිලෙක්ට් කරාම මෙන්න මෙතනදී ඔයගොල්ලෝ ගාව يعني මොකක් හරි ඩෝස් يعني ඒකේ මේ තියෙනවා නම් මේ ෆැමිලිස් අපිට මේ ලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඒක සොෆ්ට්වෙයාර් එක يعني තියෙන ෆෝල්ඩර් එක අරගෙන සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ සොෆ්ට්වෙයාර් එකනොත් දීලා තිනවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඩිසයින් කරපු දොරවල් ටිකක් ඒව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන අපි ගත්තොත් එහෙම මේ මෙන්න මේක පොඩි ඊතලේ පාවිච්චි කරාම අපිට ඩ්‍රොප් බොක්ස් එකක් එනවා මෙන්න මෙතනදී තියෙනවා දොරවල් ටිකක්. ඒතර අපිට මේ අරගෙන මේ අනිත් එක තමයි දොරක් ගත්තී මේ ඒගොල්ලෝ අර අපිට විද් එක හයිට් එකක් දීලා දිනන දොරේ. ඒ විදිහට අපිට මේ සෙට් කරගන්න පුළුවන් ඒ දොර. මොකද අර සාමාන්‍යයෙන් අපි කාමරයක් يعني පොඩි නම් يعني සාමාන්‍ය ලොකු දොරවල් දාන්නේ නැහැ පොඩි දොරක් තමයි පාවිච්චි කරන්නේ يعني පළල ලඩු දොරක්. මේ ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍ය විශාල තැනකට නම් අපිට දාන්න පුළුවන් සාමාන්‍ය ගෙදරක අපි මේ ඇතුල් වෙන ප්‍රධානම දොර ඕනනම් අපිට විශාල දොරක් දාන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕනනම් විශාල දොර දාන්න ඕන වෙන්නේ නැහැ. ඒ කස්ටමර්ට ඕනනම් දාන්න පුළුවන්. මොකද අර දොරක් ගද්දිත් ඒක ලීවලට ඒවට යන වියදමක් යන හින්දා සාමාන්‍යයෙන් පොඩි දොරක් දැම්මොත් ඇති ඉතින් අපි සාමාන්‍ය ඇතුල් වෙන විතරනේ ඕන වෙන්නේ. ඒ කට්ටිය කැමැත්ත අනුව තමයි එතන වෙන්නේ. මෙතනදී අපි මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ දොර අපිට දාගන්න පුළුවන් මේ කැමති තැනකින්. මේ ඒ කියන්නේ බිත්තියක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ දොර දාන්න. බිත්තියක් නැත්තම් මේක අපිට දාන්න දෙන්නේ නැහැ. දැන් මේ වගේ තැනකදී මේ බිත්තිය තියෙන තැනකදී විතරයි මේක පොඩ්ඩක් මේ කියන්නේ දොරේ මාක් එක පෙන්වන්නේ මේ විදිහට. නැත්තම් මේ වගේ අපි නිකන් මේ මැදට ගියාර පෙන්වන්නේ නැහැ. එතකොට අපිට මේ දොර අපිට මෙන්න මෙහෙම තියලා පොඩ්ඩක් අපි මේ එළිය පැත්තට ගියාම මේක එළිය පැත්තන. කියන්නේ මේක මේ විදිහට තියෙන එළියට ඇරෙන්න තියෙන දොර. අපි පොඩ පල්ලෙහැට ගත්තොත් මේක යටට ඇරෙන්න තියෙන. ඒ විදිහට අපිට මේ ස්පේස් බාර් එක ඔබලා අපිට පැත්ත මාරු කරගන්න පුළුවන් මේ විදිහට. කැමති නම්. ඒතර සාමාන්‍යයෙන්ම දොරක් ඇතුළට ඇරෙන්න තමයි දාන්නේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ප්‍රධාන දොර නැතුව අපි ඕන ගොඩක් යාළ දොරක් මේ පොඩ බිත්ති අයිනට දානවා. නැත්තම් මේ අර කාමරේ පොඩි වුණොත් එහෙම අර තවත් අපිට කරදරයිනේ දොර මැදට ඇරෙන්න ගියාම සාමාන්‍ය දොරක් ඇරෙද්දී ටිකක් ඊට ප්‍රමාණයක් ගන්න හින්දා මේ දේට අපි අයින්ට දොර දාගමු. මේ එහෙම ක්ලික් කරාම ඒක දොර මේ විතරේ බිත්තියේ මේ කුඩා කොටසක් අපිට ඕන නම් මෙන්න මේ ඊතල ටික ක්ලික් කරලා අපිට වෙනස් කරගන්න පුළුවන්. කැමති නම් ඊට අමතර අපිට මේ දොර ඕන තැනකට ගෙනියන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් AutoCAD එකේ වගේ නම් අපි එහෙට මෙහෙට කරන්නේ ටික කරදරයි. ඊට වඩා අපිට මේ මේකේ ගොඩක්ම ලේසි අපිට මේ දොර ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ දොර ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම වින්ඩෝ එකක් ඉන්සර්ට් කරලා වින්ඩෝ කෙනෙකුට ගිහිල්ලා මෙන්න මෙතන මේ විදිහට මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනේ වින්ඩෝ එකක්. මෙතන වින්ඩෝස් දෙකයි තියෙන්නේ. අර ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ෆැමිලිස් අපිට මේ ලෝඩ් කරගන්න පුළුවන්. ෆැමිලිස් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා ඉන්ටර්නෙට් එකේ වෙනම. ඒ විදිහට අපි මුලින්ම මෙතන වින්ඩෝ එකක් සිලෙක්ට් කරලා අපිට දාන්න පුළුවන්. වින්ඩෝ එකේ නම් ගොඩක්ම අර වින්ඩෝස් يعني එක එක වින්ඩෝස් තියෙනවා. සමහර අර වින්ඩෝ එකේ තියෙනවා දොරත් එක්කෙන වින්ඩෝ තියෙනවා. ජනෙල් හතරේ වින්ඩෝ තියෙනවා තුනේව තියෙනවා දෙකේව තියෙනවා. ඊට අමතරව පොඩි වින්ඩෝස් තියෙනවා. එතකොට ඒ විදිහට වින්ඩෝස් එක එක ආකාරයෙන් තියෙන හින්දා අපිට මෙතනදී පෙන්වන විදිහ සාමාන්‍ය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි මේ වින්ඩෝ එක ගත්තොත් එහෙම සාමාන්‍ය පොඩි වින්ඩෝ එක මේ විදිහට වින්ඩෝ එක දැම්මම මෙතනත් මේ විදිහට
බිත්තිය කොටසක් අයින් වෙලා වින්ඩෝ එක ඇටච් වෙනවා. ඒ විදිහට අපිට ඕන නම් මේ වින්ඩෝ එක උඩට පල්ලෙහාට කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ ස්ටිල් හයිට් එකේනොයි ස්ටිල් හයිට් එකෙන් පුළුවන් අපිට ඕන වින්ඩෝ එක. ඊට අමතරව අපිට ඕන නම් අපිට මේ විදිහට පුළුවන් 3D design එකට ගිහිල්ලා මේ වින්ඩෝ එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඕන්න සාමාන්‍ය සමහර වින්ඩෝ තියෙනවා මේ හරින්නම් යට වෙන පැතර වෙනකම්ම තියෙන වින්ඩෝ තියෙනවා. එහෙනම් දැන් අපිට ඒක කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ඕන නම් අර අපි දොරක් මොකක් හරි ජනේලයක් ඉන්සර්ට් කරයින් පස්සේ ඒක හරියට තියෙනවද ඒක අපිට බලා ගන්න පුළුවන් 3D design එකට ගිහින්. එතකොට ඒ විදිහට තමයි doors වි windows වි එන්නේ. ප්‍රසන්ටේෂන් එකේ ඉස්සරහට යන්න. ඊළඟින් මේ ෆ්ලෝ එකේ ස්ලැබ් එක ෆ්ලෝ එක බේ කියලා කියන්නේ ඒකම තමයි. ඒ කියන්නේ ඒ විදිහම තමයි පොඩ්ඩක් වෙනස් වුණාද ස්ලැබ් එක ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ගන්නේ තට්ටු දෙකේ ගේකදී නම් ඒ කියන්නේ එයාගේ පල්ලෙහා තට්ටුවේ වහල වගේනේ කියන්නේ. ඒකට ඒකත් ෆ්ලෝ එකක්ම තමයි වැටෙන්නේ. ඒකට අපි ස්ලැබ් එක කියලා කිව්වට එතකොට ෆ්ලෝ එකදී මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් ෆ්ලෝ එකක් ගන්න. මම මෙතෙන්ටම පෙන්නන්න මේකේ ආකිටෙක්චර් කියන එකේ ෆ්ලෝ කියන එකට ගිහිල්ලා ෆ්ලෝ ආකිටෙක්චර් කියන එකට යන්න ඕනේ. ඊළඟට අපි මේකේ එඩිට් ටයිප් ගිහිල්ලා අපි මේකේ ෆ්ලෝ එකේ හදා ගන්න ඕනේ කොයි විදියට තියෙන්නේ කියලා. මේකෙත් අපි මේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක කියන එකට දෙන්න. සෝරි මේ මෙන්න මේ memorable layer කියන එක දෙන්න. ඊට පස්සේ අපි මේකේ thickness එක ගන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයකට මේක ඒ කියන්නේ මහතට එනවද කියලා. ඒක සාමාන්‍යයෙන් නම් ගන්නේ අඟල් 6ක් වගේ තමයි ගන්න. ඒ කියන්නේ අපිට ඊට අමතර වෙනවනේ යටින් කපර අරුවක් වගේ එනවා. මේ slab එකක් නැත්තම් පොලෝ සාමාන්‍යයෙන් එන්නේ ඒක අඟල් 6ක් වගේ දීලා අපිට මේ structure 1 කියන එක දෙන්න පුළුවන්. මේක පොලවක් නම් අපි දාන්නේ මේක අඟලක් වගේ දුන්නත් ඇති. පොලවක් දානවා නම් මෙන්න මේ අනිත් එක නම් මෙන්න මේක මේ finish 1 කියන එක එන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි දාන පොළවට උඩින් එන ලේයර් එක. ඒ කියන්නේ අපි ඉස්සර වෝල් ප්ලාස්ටර් ගත්තා වගේ මේකේ දෙන්නේ ෆ්ලෝ එකේ ප්ලාස්ටර් එක. ඒ කියන්නේ ටයිල් එකක් හරි අපි රතු පාටින් දාන සිමෙන්ති හරි ඒ විදිහේ මොන හරි එකක් තමයි ඒක එන්නේ. ඒක අපිට සාමාන්‍ය අඟල් 1 වෙන්න පුළුවන් අඟල් 2 වෙන්නත් පුළුවන් කැමති. ඒ කියන්නේ ගොඩක් ගන්න නැහැ. ඒ අතර ප්‍රමාණයක් වගේ තමයි ගන්නෙ. මේක ස්ලැබ් එකක් නම් අපි මේකේ ෆිනිෂ් මෙන්න මේ 2 කියන එකක් දෙන්න ඕනේ. ඒකෙත් අපි අඟලක් වගේ හරි අඟල් දෙකක් හරි දෙන්න ඕනේ ඒකෙත් thickness එක. yes අපි ඕකේ කරලා මෙන්න මේක අපි structure 1 කියන එක දෙන්න. ඊළඟ ඊට අමතරව material කියන එක අපිට ඕන material එක අලුතෙන් හදා ගන්න පුළුවන් නැත්නම් මෙන්න මෙතනින් අපිට select කර දෙන්න පුළුවන්. මෙතන color මේ තියෙන material අපි ගා material තියනවා නම් ඒකක් අපි ලෝඩ් කරලා දෙන්න පුළුවන්. නැත්නම් අපි මේ නිකන් මේකේ තියෙන මැටීරියල් එකක් අමු. එනි මේ කොන්ක්‍රීට් කියන එක මම ගන්න. මෙන්න මේ මේකෙත් මැටීරියල් අපිට කැමති නම් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්න උවක් කරලා අපිට ඕන ෆොටෝ එකක් උනත් දාන්න පුළුවන් මේකට අප්ලෝඩ් කරලා. නැත්නම් මෙන්න මෙතන දින මේ ඕන මැටීරියල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ කොපර් කියන මැටීරියල් එක දෙන්න. ඊට පස්සේ මේක ඕකේ කරලා ඇප්ලයි කරලා ඕකේ කරන්න තියෙන්නේ. එතකොට අර මේකෙදී ඔක්කොම අඟල් 8ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේක අපි අනිවාර්යෙන් ෆ්ලෝ එක දාන හින්දා මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියෙනවා. ඒ කියන්නේ මේක පොළව තියෙන තැන ඉතර. ඒක හයිට් එක ඕනනම් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනදී දිනන මේ
modify create flow boundary කියලා. ඒක අපිට මේ flow එක කැමති විදිහට අඳින්න පුළුවන්. ඕනනම් අපිට මේක මෙහෙම මෙහෙම දැන් එකකින් එක ඇඳන් යන්න පුළුවන්. ඒ කියන්නේ එකකින් එක ඇඳන් යන්න පුළුවන් හිතන්නකෝ මෙහෙම මේ හරියින් flow එක එන්නේ නැහැ කියලා. සම්පූර්ණම ගෙදෙට්ට. මෙන්න මේ විදිහට එනවනම් අපිට ඕනනම් ඇඳන් යන්න පුළුවන් හිතන්නකෝ මේ විදිහට අපිට සමහර තැන් වලදී ඕන වෙන්නේ නැහැ කියලා. අපිට මේ විදිහට ඇඳන් යන්න පුළුවන්. ඒත් එක මතක තියන්න අනිවාර්යෙන් flow එකක් දාද්දි මේ දැන් මෙතන වල පේනවා ඇති මෙන්න මේ විදිහට මෙහෙ යනවා ඒ කියන්නේ නිකන් මෙන්න මේ විදිහට කොටුවක් වගේ යනවා ඊට පස්සේ ආයි මෙතනින් ඇවිල්ලා තිනවා මේ දොර ගාවෙන් පොඩ දකුණට ගිහිලා ආයි මෙතන ඉවර නෑ හැබැයි මෙන්න දැන් තව තනි ඉරක් තිනවනේ එහෙම ඉරක් තුන තමයි flow එක දාන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒ හින්දා අපි මේක අනිවාර්යෙන් මේක අර සංගෘත විදිහට තියෙන්න ඕනේ ඊට පස්සේ අපිට මේක ඕකේ කරාම flow එක attach කරලා තියෙනවා. දැන් අපි මේක සම්පූර්ණම ඕනේ හින්දා මම මේක ආයිත් අඳින්න. ඊටමතර අපිට ඕන මෙන්න මේ විදිහට අපිට ඕන කෙලිම wall එක ගන්න පුළුවන්. මේ කෙලිම flow එක ගන්න පුළුවන්. ඕන නම් අපිට flow එක ගන්න කලින් මෙන්න මේ offset කියන එක දෙන්න පුළුවන්. කියන්නේ offset කියන එක අපි දුන්නොත් එහෙම අපි අඳින wall හැම එකක්ම ඒ දෙන ප්‍රමාණයෙන් මම අඟලඟල දෙන්න මේ අඩි අඩි දෙන්න ඒ දෙන ප්‍රමාණයෙන්ම ඒ මේ flow එක පොඩ්ඩක් ගෙදරින් එලියට යනවා නැත්නම් අපිට ඕනේ ඒක ඇතුළට දෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට මේති රිසලෙන්දට වඩා පොඩ්ඩක් ඒක අඟලක් ගෙදරින් එලියට ගිහිලා තියෙනවා සාමාන්‍යයෙන් flow එකක් දාද්දී අඩි 3ක් වගේ එලියට එන දාන්න ඕනේ මොකද අර ස්ටෝප්ුවක් සාමාන්‍යයෙන් එන හින සාමාන්‍යයෙන් අපිට ඒක දැම්මේ නැතුණ තවුලක් නැහැ ඒ හරියට විතරක් දැමුවම ඇති සම්පූර්ණ ඔක්කොටම ඕන වෙන්නේ නැහැ එහෙනම් මේක අපිට ඕකේ කරන්න තියෙන්නේ ඒතර මේක flow එක attach වෙලා තියෙන මෙන්න ගිහිලා 3D view එකේ බලන්න පුළුවන් flow එක මෙන්න මේ දේ flow එක ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් අපි මේ දොර තියෙන පැත්තට විතරක් තිබ්බනම් ඇති ස්ටෝප්ුව මේ පැති වලට ඕන වෙන්නේ නැහැ එතකොට අපිට මේ විදිහට flow එක දාගන්න පුළුවන් flow එකේ thickness එකක් තැවිලා තිනවා අපි අඟල් 8ක් ගත්තේ ඉතින් ඒ විදිහට thickness එකක් තැවිලා තිනවා එතකොට මේකෙදී අපිට මේ අර අපි ඉස්සර ගත්තේ කොප හිඳ අපිට පොඩ පාට වෙනස් වෙලා තියෙනවා ඊළඟට අපි ඊළඟට මම කියන්නම් මේකෙම slab එකක් වැටෙන්නේ කොහොමද කියලා එතකොට අපිට මේකෙදී slab එකට නම් අපිට ඕන නම් මේ විදිහටම අපි මේ ground level එකේම තියලා පියංගල් 9ක් නේ ගත්තේ මේක ඕන නම් අපිට මේ flow එක select කරලා height offset එක අඟල් 9ක් දෙන්න පුළුවන් අඩි 9ක් දෙන්න පුළුවන් අඩි 9ක් දුන්නොත් එහෙම ඒක ඒ විදිහටම උඩට යනවා මම ඒක පෙන්නන්නම් මේ ගිහලා තියෙන මේක අර පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන හින්දා තියෙන අපිට ඕන අඟල් 9යි අඟල් 10ක් දෙන්නකෝ අඩි 10ක් දෙන්නකෝ මේ විදිහට උඩට ඇවිල්ලා තියෙනවා එතකොට මේක slab එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අර අරකම ඒ කියන්නේ එකම දේ තමයි තියෙන්නේ flow එකේ slab එකයි අර තට්ටු දෙකේ ගයක් නම් මේ flow එකම තමයි slab එක කියලා ගන්න. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ අපි slab එකක් දාද්දි අනිවාර්යෙන්ම මේකෙදි offset එකක් තියෙන්න ඕනේ අඩි 3ක්. ඒ කියන්නේ අඩි 3ක් තියෙන මොකද අර සාමාන්‍ය බැල්කනියක් වගේ නෝනේ. ඒක අඩි 3ක් තියෙන්න ඕනේ. ඊට අමතර අපිට ඒ කියන්නේ සමහර ගෙවල් නම් ඒ විදිහට බැල්කනි තියෙනවා මේ ප්‍රමාණ වෙනස් වෙලා. ඒ කියන්නේ ඕන ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහ අනුව අපිට ඒ විදිහට ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් නම් අඩි 3ක් බැල්කනියක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය නැහැ. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මොකද බැල්කනියක් අර තියෙනවා නම් අපිට මොන හරි ඒ කියන්නේ රෙදි වනන්න ඒ වගේ මොන හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙනවා නම් අපි දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් හිතන්නකෝ ගේ අපි හදන්නේ වෙන ඉඩමකට ලං කරලා ඒ මායිමේම කියලා. අන්න එහෙම වුණොත් එහෙම අපිට බැල්කනියක් දාන්න බැහැ ඒ පැත්තට. මොකද ඒ ගේ අහුවෙන හින්දා. ඒ හින්දා අපි ඒ තැන් වලදී බැල්කනි අයින් කළා වගේ තමයි හදන්න ඕනේ. ඔන්නම පෙන්නන්න
ඒ විදිහට අඩි 3ක් දාලා ඉන්න ඕකේ කරන්න කලින් අපිට ඕන නම් හිතන්නකෝ මෙන්න මේ මේ සයිඩ් එකෙන් තියෙන කියලා මේ දකුණු පැත්තේ මේක අපි පොඩ්ඩක් මෙහෙට ගේන දී සාමාන්‍යයෙන් අපි මේ පැති වලට දොරවල් දාන්නෙත් නැහැ බැල්කනි දාන්නෙත් නැහැ ජනේල් වගේ තමයි දාන්නේ අපිට එළියෙත් න ජනේල් එකෙන් දාන්න ඕනේ නැත්නම් අපිට වෙන පැත්තකින් දාන්න පුළුවන් මේ විදිහට දාන්න තියෙන්නේ ඊළඟට මම මේක අර ග්‍රවුන්ඩ් ලෙවල් එකකින් නම් ඇඳගොහින් හින්දා මම මේක උඩට ගන්න ඊට මෙන්න මේ විදිහට එන්නේ ඒ කියන්නේ මේ පැත්තට නෑ සම්පූර්ණයෙන්ම එතකොට ඒ විදිහට තමයි ස්ලැබ් එකයි ෆ්ලෝ එකයි එන්නේ ඊළඟට අපි ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට යමු ඊළඟින් රූෆ් එක එතකොට අපිට වහලා අනිවාර්යෙන්ම ඕනේ ගෙදෙට්ට එතකොට තනි තට්ටු එකක් නම් අපි එයාගේ ග්‍රවුන්ඩ් ලෙවල් එකට පස්සේ එන්නේ රූෆ් ලෙවල් එක මොකක් හරි වෙන තව හිතන්න තනි තට්ටුවේ පොඩි මොකක් හරි පඩි පෙළකින් උඩට එන තට්ටුවක් වගේ නැත්තම් එතකොට මේකෙදි අපි රූෆ් එකක් දාන විදිහ මම කියන්න මුලින්මත් මේ විදිහට ෆ්ලෝ ප්ලෑන් එකකට ගිහිල්ලා මේක අපි ග්‍රවුන්ඩ් ලෙවල් එකේදී අපි මේ මේකෙදි මම රූෆ් එක දාන්නම් මේ තනි තට්ටුවේ එකට ඒකෙදි මේ රූෆ් කියන එකට ගිහිල්ලා රූෆ් බයි ෆුට් ප්‍රින්ට් කියන එකට යන්න ඕනේ ඒකේ තියෙන ආකිටෙක්චර් එකේමයි ඊට පස්සේ අපි අනිවාර්යෙන් රූෆ් එකක් දානවා නම් මෙන්න මේ අපි මුලින්ම ගිහිල්ලා මේක සිලෙක්ට් කරගන්න. එතන මෙතන ඒ කියන්නේ මේක අපිට මේකෙත් කැමති විදිහකට දාගන්න පුළුවන්. කොහොමද අපිට මෙන්න මේ විදිහට ඇඳන් යන්න පුළුවන් ලයින් එක නැත්නම් මේ කෙලින්ම රෙක්ටැන්ගල් එකෙන් ගන්න පුළුවන්. නැත්නම් සමහර කට්ටිය මෙන්න මේ පික් බෝල්ස් උත් ගන්නවා. ඒ කියන්නේ අපිට බෝල් එක සිලෙක්ට් කරපු ගමන් ඒ ඒ ඉර ඇඳෙනවා. මම එකෙන් පෙන්නන්න. අපි ගත්තොත් එහෙම මේ අනිවාර්යෙන් රූෆ් එකක් දාද්දි අනිවාර්යෙන් ඕෆ්සෙට් එක තියෙනවා නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම එළියට තියෙන්න ඕනේ අඩි 3ක්. මොකද අර වතුර වැටෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බිත්තිය ගාවින්ම ඉවරෙන ගහන්නේ නැහැ. ඒතර අපි මේ මෙන්න මේ ඕහෙන් කියන එක අඩි 3ක් දෙන්න ඕනේ. ඒක අඩි 4ක් දුන්නත් ඒ කියන්නේ අඩි 3 තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඒ විදිහට මම මේ වෝල් එක මේ බෝල් හෝල් එක සිලෙක්ට් කරනවා. ඒ විදිහට අපිට හෝල් එක සිලෙක්ට් කරගුවම මේක ඇඳෙනවා. කැමති නම් අපිට මේක අඳින්න පුළුවන් මේ බවුන්ඩරි ලයින් එක. ඒක අර අඳින්න ඒගොල්ලෝ දීලා තිනවා ඒ කියන්නේ ආකාර ගොඩ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ඩිෆයින් ස්ලොප් කියලා කියනවා. ඒ කියන්නේ අපි ගත්තද මේ වහලේ අර ඵල. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වහලේ තියෙන ඵල හතරකට. ඒතර සාමාන්‍ය ඵල හතරේ වහලක් ගහද්දී වියදමක් ටිකක් වැඩි. ඒ විදිහට කියන්නේ ගහන්න පුළුවන් නැත්තම් අපිට මේකෙදි අඩු කරගන්න පුළුවන් ඵල. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ එකක් සිලෙක්ට් කරලා මේ ඩිෆයින් ස්වැප් කියන එක අයින් කරන්න ඕනේ. මෙන්න මේ එක ඉරක් සිලෙක්ට් කරලා මේක අයින් කරගුවම ඒකේ මේ පැත්තේ තියෙන ඵලය අයින් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ පොඩි ත්‍රිකෝණයක් වගේ තියෙන එක අයින් වෙනවා. කැමති නම් අපිට ඒක අයි ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් වෝල් මේ ඵල දෙකකට වගේ තමයි ගහන්නේ. ඒතර ඵල දෙකක් ගහනවා කියලා කියන්නේ අර අපි දෙකල් දිනවනේ වහල අර يعني නැවිලා දින උඩින් එක පැත්තකට. ඒතර සාමාන්‍යයෙන් අර ඒ වතුර බහින්න ලේසි වෙන්නේ ඒ විදිහට තමයි මේ වහලක් එන්නේ. මම මේක ඵල හතරකට ගහන්නම්. එස් මේක ඕකේ කරාම මේක දැන් තියෙන ග්‍රවුන්ඩ් ලෙවල් එකේ. ඒක මම උඩට ගන්න. මේ තියෙන වහල ගැහුවම තියෙන විදිය ඵල හතරකට තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් අපි ගොඩක්ම කට්ටිය දැකලා ඇති ගෙවල් තියෙන ඵල දෙකයි. කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකයි මෙන්න මේ පැත්තෙනුයි මෙන්න මේ පැත්තෙනුයි. එතකොට වෝල් එක තමයි මෙහෙම ත්‍රිකෝණය වගේ ඇවිල්ලා තියෙන දෙපැත්ත. ඊළඟට මම කියන තව රූෆ් එක අපි ගත්තොත් එහෙම රූෆ් එකේ වේලන්ස් බෝඩ් එකේ කට එකයි තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වඩිම්බු ලීයකුයි වතුර බහින පීලි. එතකොට අපි ඒවා දාන්නේ අපි මේ එකක් තියෙන මේ රූෆ් එකේ මේ සොපිට් කියන එකට සෝරි ෆේෂියා කියන එකට යන්න ඕනේ. ඒ තමයි වේලන්ස් බෝඩ්. එතකොට ඒක දැම්මම අපි මුලින්ම ඒක දාලා මෙතනදී අපිට ඕන ඩිසයින් එකක් තියෙනවා නම් දාන්න පුළුවන් කැමතිනම් මොන හරි
නැත්නම් කියන්නේ පාටක් වගේ තමයි තනි පාටකින් තමයි එන්නේ. දැන් අපි මේක මෙන්න මේ වහලේ එක පැත්තක් මෙහෙම සිලෙක්ට් කරගන්න ඕනේ මේ නිල් පාටින් එන්නේ. අන්න ඒ හරිය. එතකොට මේ විදිහට බෝඩ් එකක් වදිනවා. ඒ විදිහට මේ ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට අපි මේ වඩිම්බුලිය ටික දැම්මා. දැන් අපිට තියෙන්නේ මේ ගැට එක දාන්න. අත් අපි රූෆ් වලට ගිහිල්ලා මේ ගැට කියන එකට දාන්න ඕනේ. මේකෙත් මොන හරි මැටීරියල් දිනා නම් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවුලක් නැහැ. අපිට කැමති දේකට දාන්න පුළුවන්. මම මේ ටික ගන්න. ඊට පස්සේ මේ වේලන්ස් බෝඩ් එක උඩින් සිලෙක්ට් කරන්න ඕනේ. එතන මේ විදිහට අපිට මේ පීලි වැටෙනවා. මේ විදිහට අපිට පීලි දාගන්න පුළුවන් මේ ගෙදර. ඒ විදිහට තමයි රූෆ් එක එන්නේ. ඒතර අපි මේ ගෙදර 3D view එකේ තමයි මේක හදන්න තියෙන්නේ මේ දෙක. ඒක අපිට ඩිසයින් කරලා දෙන්න පුළුවන්. මොකද හැබැයි මෙහෙම plan එකේදී කියන්නේ අපිට 3D views අපිට plan එකේ දාන්න ඕනේ නැහැ. sheet එකට මේ අපිට සාමාන්‍ය මේ 3D view එක නම් මේ Revit කියන software එක ගොඩක්ම ඕන වෙන්නේ අපිට gedara අර අපි අඳින විදිහත් එක්ක අපි හිතන විදිහට එනවද කියලා ඒවිල අපිට බලා ගන්න ලේසි. උන customer ට අපිට පෙන්වන්න පුළුවන් ගේ හැදුවම තියෙන්නේ මේ විදිහ කියලා. අපි යමු presentation එකේ ඉස්සරහට ඊළඟට. ඊළඟ තියෙන්නේ මේ compound. compound කියලා කියන්නේ දැන් අපි ගයක් දැම්මම අපි නිකම් plan එක තියන්නේ ඒ කියන්නේ දැන් අපි මේ මම පෙන්වන්නම් ගයි plan එක වුණත් අපි දැන් මෙතන මේ dining කියන එකේ මේ සද්ද මේ මෙතන තියෙන කියලා නම් පෙන්වන්නට වඩා ඊට අමතරව මෙතනදී මේ bathroom එකේ වෙනම දාලා තියෙන comment එකක් එක්ක වෙනම තියෙනවා ඊට අමතරව අපි මේ මේක ලිවින් රූම් එකේ වෙනම මේ සෙටි එකත් එක්ක සෝෆා එකක් නැත්නම් TV එක ඒ වගේ දාලා තිනවන්නේ compound දාන විදිහ තමයි පෙන්වන්නේ. එතකොට අපි මේ මුලින්ම මේ architecture compound කියන එකට යන්න ඕනේ. ඒකේ place compound කියන එකට ගිහිල්ලා අපිට compound තිනවන family slot කරගන්න පුළුවන්. නැත්නම් මම මෙතන මෙන්න මේ විදිහට මේ software එකේ තියෙන compound ටිකක් දාන විදිහ පෙන්වන්න. මෙන්න මේ dimension කියන එක මම පෙන්වන්න මේකට දාලා. මේ විදිහට දැන් ඒකේ අර සාමාන්‍යයෙන් අපි ප්ලේස් කරන කම්පෝනන්ට් එක අනුව පොඩ්ඩක් පෙන්වන විදිහ වෙනස්. දැන් මෙතන මේ පුටුව පෙන්වන විදිහ නෙමෙයි මෙන්න මෙතනදී පෙන්වන විදිහ. මෙතන සාමාන්‍ය කෝණ එකේ දැවුවම පේන මොකක් හරි මේසක් එක පුටු ටිකක් තියෙනවා කියලා. මේක අර එක පාටම බැලුවම පේන්නේ පුටුවක් කියලා හැබැයි. ඒ විදිහට තමයි අපි මේ කම්පෝනන්ට්ස් දාන්න තියෙන්නේ. අපිට සිලෙක්ට් කළ කැමතිට දාන්න පුළුවන්. මේකෙදි ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඕන එකක් තියෙන කම්පෝනන්ට්. අපි අතතේ මේ TV තියෙනවා. කැමරේ මේ TV එකක් මේ ස්පේස් බාර් එක ඔබලා අපිට එහෙම මේට කියන්නේ හතර පැත්තෙම කරවන්න පුළුවන්. අපි මේ විදිහට TV එක ඕනනම් අපිට කරන්න පුළුවන්. මේවා නම් එච්චරම මේ බලපාන්නේ නැහැ. අපිට අර පොඩ්ඩක් ගේ ඇතුළ පෙන්වන්න තිබ්බොත් තමයි මේ ඕන වෙන්නේ. TV එකක් සාමාන්‍යයෙන් දැම්මොත් එහෙම ගොඩක් වෙලා ඒක මේ යට තමයි හිටින්නේ. ඒක 3D view එකට ගිහිලා ගොඩක් උඩට කරගන්න ඕනේ. ඒතර ඒ විදිහට තමයි කම්පවුන්ඩ් දාන්න. අපිට මෙතනදී මේ කේකේවා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ වාහන ඉදම්ම තියෙනවා. අපිට දාන්න පුළුවන් ගස් තියෙනවා. ගහක් දාලා පෙන්වන්න මේ විදිහට. මේක බ්ලිකර් එකක් වෙනවා මම කොහොම හරි පෙන්නන්න ඕන. මේ මයික්‍රෝවේව් එකක් අපිට සාන පුළුවන් කියන්නේ කුසීට වගේ සාන එන්නේ. ඔන්න එතකොට මේ
මේ විදිහට තමයි දැන් අපි සාමාන්‍යයෙන් නම් ඒ කියන්නේ මේ ගෙදර අර මේ software එක පාවිච්චි කරලා අපිට මේ කියන්නේ electrical ඒ පැත්ත අඳින්නත් පුළුවන්. ඒ කියන්නේ electrical fan එක සාමාන්‍යයෙන් නම් ඒ කියන්නේ ඒ පැත්ත අඳිනවා ටිකක් අර අමාරුයි. ඒ කියන්නේ ඒ වඳින අයත් ඉන්න වෙනම ඒගොල්ලන්ට දීලා අපිට ඒක වෙනම කරගන්නත් පුළුවන්. මේ software එක හරහා ඒක කරන්න පුළුවන්. ඊට අමතරව තියෙන දැන් කම්පෝනන්ට් දාන්න විදිහට අමතරව අපි දැක්කත් එහෙම ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මේ කම්පෝනන්ට් ගත්තොත් එහෙම මෙන්න මෙතන තව අමතරව තියෙනවා මේ මෙන්න මේ මාසින් යන සයිට් කියන එකෙත් ඒ සයිට් කම්පෝනන්ට් කියලා තමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ එතනදී අපි ඉන්සර්ට් කරලා මට ඉස්සර ඉන්සර්ට් කරන්න දුන්නේ නැහැ මේවා. ඒ කියන්නේ ගස් ඒවා ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ වාහන ගස් ඒවා අපි දාන්න ඕනේ මේ මාසිනියන් සයිට් කියන එකට ගිහිල්ලා එතන දින එකකින්. මොකද මේ මේවා එළියට එන ඒවා. ඒ කියන්නේ ගෙදරින් එළියට අපිට ඕන මේ ගස් ටිකක් මෙහෙම දාච්චි ගන්න පුළුවන් කැමති නම් නැත්තම් ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් නම් අර ගයක් යනනම් අපි ගස් ටිකක් පැත්තෙන් එහෙම පේන දානවා. එතකොට ඊළඟට ප්‍රසන්ටේෂන් එකේ ඉස්සරහට ගියොත් එහෙම තියෙන ස්ටයා එක. ඒ කියන්නේ මේ පඩිපෙළක් කොහොමද එන්නේ කියලා මම මේකටම පෙන්නන්න. එතකොට අපිට ඒකෙත් යන්න ඕනේ ආකිටෙක්චර් ගිහිල්ලා මේ ස්ටයා කියන එකට යන්න ඕනේ. ඒකෙදි ස්ටයා කියන එක ගිහිල්ලා අපිට මේකෙදි අර එක එක විදිය ස්ටයර්ස් තියෙනවා. මෙන්න මේක ගත්තොත් අර මේ වෙලාවට කැරිහිලා යන ස්ටයර්ක් අර සාමාන්‍යයෙන් තියෙන කණුවක් එක්ක යන අන්න ඒ වගේම සාමාන්‍යයෙන් අපි ගෙදරකට දාන්නේ එක්කෝ එක කියන්නේ අපි පළවෙනි රන් එක ගියයින් පස්සේ වමට හරි දකුණට හරි හැරිද නැත්නම් ආපස්සටම හැරිලා යන්න ඒ දෙක තමයි පාවිච්චි කරන්නේ ලෑන්ඩින් කරන එකයි. අපි මේ විදිහට ස්ටෑ කියන එක සෙට් කරලා මේක අපිට අඳින්න පුළුවන්. කැමති දැනගෙන අපිට කියන්නේ පටන් ගන්න පුළුවන්. මෙහෙම පටන් ගන්න අපි මෙහෙම උඩට ඇඳගෙන යන අතර ඇඳම ඔයාලට පේනවා ඇති මේ අඩි කීයක් තියනවාද මේක අර software එකෙන් ඔටෝම කැල්කියුලේට් කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට තියෙන උසත් එක්ක පඩි කීයක් තියනවාද කියලා. අපි මේකෙදි ground level එකේ අඳින හින්දා මේකේ base එක වෙන්නේ base level එකේ නෙවෙයි ground level එක. ඊට එතකොට ඊළඟට අපිට මේකදී මේ top level එක විදිහට ඊළඟට තියෙන level එක තමයි ගන්න. දැන් මෙතන නම් පෙන්නලා තියෙන top level එක ceiling level එක කියලා. එතකොට අපිට ඒ විදිහට විදිහට මෙන්න මෙතනදී මේ කොච්චරක් තැන්ට පඩි කීයක් තියෙනවද කියලා මේ 6 rises කියලා පෙන්නනවා. ඊට අමතරව තව පඩි කීයක් අඳින්න පුළුවන් කියලාත් මෙතන පෙන්නනවා. සාමාන්‍යයෙන් එක කෙලින්ම ස්ටයර්කේස් එක තියෙන්නේ නැහැ. මේක උඩට ඇඳලා පඩි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් මේක නම් පඩි 17ක් තමයි පෙන්වන්නේ 15ක් තමයි පෙන්වන්නේ අඳින්න පුළුවන් කියලා. එහෙනම් අපි සාමාන්‍යයෙන් පඩි 8ක් විතර ඇඳලා ඉතුරු ටික අපි වෙන පැත්තකට එන්න අඳිනවා. ඒ කියන්නේ කෙලින්ම අඳින්න නැතුව අපිට මෙතනින් ආයෙත් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ඇඳලා මේ මැදින් සිලෙක්ට් කර ගන්න ඕනේ. සිලෙක්ට් කරලා අපිට ඊළඟ ටික මේ විදිහට දාගන්න පුළුවන්. මට කැදුණා. මයි වෙන්නම. එතකොට අපිට මේ මේ විදිහට ස්ටයර්කේස් එක අපිට හදාගන්න පුළුවන්. ස්ටයර්කේස් එක සාමාන්‍යයෙන් මේ බිත්තිය අයිනට වෙන්න ඕනේ. මම නිකන් මේ උඩින් ඇඳලා පෙන්නුවේ. ඒ දෙන ස්ටයර්කේස් එක ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් නම් ලංකාවේ තියෙන අර එකක් ස්ටයර්කේස් එක අර ප්‍රධාන දොරට පේන්නේ නැතින තමයි අඳින්න ඕනේ කියලා. ඒක ඉතින් කට්ටිය සමහර කට්ටිය නම් ඒ විදිහට ඒක බලලම කියනවා ඒ විදිහට ඕනේ නැහැ කියලා.
සමහර කට්ටිය නම් ඒක එච්චරම හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් අපි ප්‍රධාන දොරෙන් කියන්නේ ඇතුළෙද්දීම ස්ටයර්කේස් එක පේන්න නැතින තමයි ගොඩක් වෙලාවට ඩිසයින් කරද්දි ඩිසයින් කරන්නේ. එක්කෝ ඒකින්ද පිටියක් අයින්කට වෙන්න, නැත්නම් ඔක් හරි නැත්නම් දොරෙන් කියන්නේ දොරෙන් පැත්තකට වෙන්න වගේ තමයි හදන්නේ. මේ දේ අපිට ඕකේ කරාම ස්ටයර්කේස් එක මේ විදිහට හැදිලා තියෙනවා. අපි යන් ඊළඟ ප්‍රසන්ටේෂන් එක ඊළඟට ඉන්නේ කියලා. ඊළඟට තියෙන මේ රෙන්ඩරින් කියන එකක්, මේ රෙවිට් කියන සොෆ්ට්වෙයාර් එකේ අපිට ගොඩක් මේ කියන්නේ රෙන්ඩරින් කියන එකත් කරන්න පුළුවන්. මේ මම මෙන්න මේ මේකේදරම තමයි මේ රෙන්ඩර් කරපු ෆොටෝස් ටිකක් තියෙන්නේ. මේ එක්ස්ටීරියර් මේ ඉන්ටීරියර් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ රෙවිට් කියන සොෆ්ට්වෙයාර් එකේ කියන්නේ අපි ඒක පාවිච්චි කරන ඩිවයිස් එකේ පර්ෆෝමන්ස් හොඳ නම් මේ රෙන්ඩරින් කියන එකට ගොඩක් වෙලා යන්නේ සාමාන්‍ය වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් පැය 5-6 යන ඒවාත් තියෙනවා. ඊට වැඩි යන ඒවාත් තියෙනවා. ඒකේ පර්ෆෝමන්ස් අනුව වෙනස් වෙනවා. රෙන්ඩරින් කියන එකේදී අපිට සාමාන්‍යයෙන් ඒ කස්ටමර්ට පෙන්වන්න පුළුවන් මේ විදිහට තමයි එන්නේ කියලා. හැබැයි ඉතින් අර වෙනස් වෙන්න පුළුවන් ඒගොල්ලෝ කියන්නේ පාවිච්චි කරන කියන්නේ පාටවල් අනුව. මේ ෆොටෝ දෙකේ තියෙන මේ ගෙදරම තමයි මම පෙන්නන්න. මේ 3D ඉස්සර පෙතින එක. ඒ කියන්නේ මේ රෙන්ඩර් කරාම අපි මේ ඇඳපු එකම රෙන්ඩර් කරලා තියෙන්නේ. ඊට අමතරව මම පෙන්නන්නම් මේක එළියේ. මේ තියෙන්නේ අපි ගත්තේ මේ එළියෙන්. මේකත් රෙන්ඩර් කරාම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ක්වලිටියක් තමයි මේ රෙවිට් කියන සොෆ්ට්වෙයාර් එකෙන් පෙන්නන්නේ. අර ලූමින් කියන සොෆ්ට්වෙයාර් එකේ නම් පෙන්නනවා සාමාන්‍යයෙන් ගොඩක්ම ඒකේ රියලිස්ටික් ගතිය වැඩි. ඒකට ගොඩක් පර්ෆෝමන්ස් ඕනේ හින්දා රෙවිට් කියන එකේ සාමාන්‍ය දුරකට අපිට මේක රෙන්ඩර් කරගන්න පුළුවන්. ඒතකොට අපි රෙන්ඩර් කරන්න කලින් මුලින්ම මේ විදිහට අපි ෆ්ලෝ ප්ලෑන් එකකට ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා මේ කැමරා කියන්නේ view එකට ගිහිල්ලා මේකේ තියෙන කැමරා කියන එක අපිට මේකෙන් කියන්නේ කැමරා කියන එක පාවිච්චි කරලා මේක අපිට plan එකේ ඕන දැනක ෆොටෝ එකක් වගේ ගන්න පුළුවන් ඕන angle එකකින්. දැන් මෙන්න මේක අතත් මේ ඊතල තුන යන පැත්තට තමයි කැමරා වැටෙන්නේ. ඒතකොට මේක අපිට ඕන මේ පොඩි දුරක් ගන්න පුළුවන්, ලොකු දුරක් ගන්න පුළුවන්. ඒක ඒ අනුව ෆොටෝ එක වදිනවා. ඒකම මේ මෙතන ගන්න. ඒතර අපි ගත්ත ගමන් මේකේ ෆොටෝ එකක් විදිහට මේක වැටෙනවා. ඊළඟට අපිට ඕන මෙන්න මේක පාවිච්චි කරලා මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේක කොච්චර දුරට එනවද මේ කියලා. ඕනනම් අපිට ඕක තවත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙන්න මෙතන දින මේ සෙටින්ග්ස් පාවිච්චි කරලා පුළුවන්. නැත්නම් මෙන්න මේක මේ කරකවල එහෙම ගන්න පුළුවන්. කැමති විදිහට අපිට මේක ඒ ෆොටෝ එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ මේ 3D view 1 කියලා මේක නම් කරලා තින්නේ. මෙන්න මේකේ අපි ගිහිල්ලා view කියන එකට ගිහිල්ලා රෙන්ඩර් කියන එකට යන්න ඕනේ. රෙන්ඩර් කියන එකට ගියයින් පස්සේ අපි ගොඩක්ම සෙටින්ග්ස් දෙන්නේ මෙතන high හරි medium හරි. ඒක අර අපේ තියෙනවන්ස අනුව වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන high කියන එක දෙන්නා. ඊට පස්සේ මේක screen කියන එකම තියන්න. ඕන print කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙතන DPI එක මාරු කරන්න පුළුවන්. ඒතකොට අර quality එක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. හැබැයි එකම render වෙන වෙලාවත් වෙනස් වෙනවා. මේකෙන් device එක අනුව. මේ screen කියන එක තියලා අපි මේක මම එළියෙන් ෆොටෝ එකක් ගත්තේ හින්දා මේ එක්ස්ටීරියර් කියන එක දෙන්නම්. එක්ස්ටීරියර් අපිට මේක ඕන සන් ඕන්ලි සන් ආටිෆිෂල් ඕන දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙදි ලොකු ක්වොලිටි එකකින් ඒ කියන්නේ අපි සන් කියලා දැම්මට ලොකු එළියක් එහෙම එන්නේ නැහැ. සාමාන්‍ය එළියක් විතරයි තියෙන්නේ. අපිට ඕන නම් මෙන්න මෙතන සෙටින්ග්ස් මාරු කරන්න පුළුවන් මේකෙදි. මේ කැමති විදිහට මේ වෙනස් කරලා මේ තියෙන විදිහ. ඊට අමතරව අපිට මෙන්න මේකෙදි බෑග්ග්‍රවුන්ඩ් එකේදී අපි මේ ක්ලවුඩ්ස් කියන එක අපිට ඕන කැමති ගන්න ප්‍රමාණයකට දෙන්න පුළුවන්. ඊට අමතරව ඕන නම් අපිට කලර් එකක් දෙන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකට, නැත්නම් මේ ඉමේජ් එකක් දෙන්න පුළුවන්. මෙතනදී ඉමේජ් එකක් ලෝඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක බෑග්ග්‍රවුන්ඩ් විදිහට එනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් විදිහට අපිට ඇටච් වෙනවා. එතනදී අපි ගත්තොත් ගන්න ඉමේජ් එකත් එක්කත් යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ රෙන්ඩර් කියන එක දෙන්න තියෙන්නේ. දැන් රෙන්ඩර් කෙනෙක් දුන්නා මෙතනදී අපිට මේක රෙන්ඩර් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් නම් ටිකක් මේකේ වෙලාවක් තාම කැල්කියුලේට් කරගත්තේ නැහැ රෙන්ඩර් වෙන්න.
සාමාන්‍යයක් වෙලා යනවා රෙන්ඩර් වෙන්න. මං සාමාන්‍ය ගොඩාක්ම අඩුවෙන් දුන්න හින්දා මේකෙදි පොඩි වෙලාවක් වගේ තමයි යන්නේ. සාමාන්‍ය ඉගෙනේ හින්දා කොල්ජෙත් අඩුයි මේක පොඩ්ඩක්. රෙන්ඩර් වෙන පස්සේ මෙන්න මේ වගේ ඉමේජ් එකක් තමයි පෙන්වන්නේ. මේකෙදි කළුවෙට පෙන්වන්නේ මං අර වෙන සෙටින්ග්ස් හදමුනේ තියෙන. අපිට මේක මේ විදිහට රෙන්ඩර් කරගන්න පුළුවන්. ඊළඟට අපි යම් ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට PNG में सेक्शन කියන්නේ තියෙන සෙක්ෂන්ස් කියන එකත් ගොඩක්ම වැදගත් වෙනවා plan එකේදී. සාමාන්‍ය section දෙකක් හරි තුනක් හරි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ plan එකදී. section කියන එක දැම්මේ නැති වුණොත් එහෙම ඒක plan එකේ approve කරන්නේ නැහැ. section කියන්නේ සාමාන්‍ය අපි ගයක් ගත්තොත් එහෙම දැන් මේ මෙන්න මේක ගත්තොත් එහෙම මෙන්න මේකේදී අපිට මේ cargo cargo බලන්න පුළුවන් නේ පිටින් ඕන පැත්තකට. ඒතකොට අපි plan එකේ තියෙන එක කොලේකනේ තියෙන්නේ print කරලා. ඒ වුණාට අපිට ඒකේ සයිඩ් එක බලන්න පුළුවන්, ෆ්‍රන්ට් එක බලන්න පුළුවන්, බෑක් එක බලන්න පුළුවන් මේකෙදි. හැබැයි මෙන්න මෙතනදී ගත්තොත් එහෙම මේ සෙක්ෂන් කියන එකෙන් ගන්න අපි සාමාන්‍ය මෙන්න මේ ගෙදරදී විතර නිකන් එක පැත්තකින් කැපුවෙන් පස්සේ පේන විදිහ තමයි මේ සෙක්ෂන් එක කියලා කියන්නේ. ඒකෙන් දැන් අනිවාර්යෙන් අපි මේ ෆ්ලෝ ප්ලෑන් එකකට යන්න ඕනේ. ෆ්ලෝ ප්ලෑන් එකට ගිහිල්ලා මේ සෙක්ෂන් view එකේ තියෙන සෙක්ෂන් කියලා වෙනම ටු මේකක් ඒකින ඔප්ෂන් එකට ගිහිල්ලා අපි ගේ සම්පූර්ණ මේ පිටියක් කැපෙන විදිහට ඇඳ ගන්න ඕනේ. මම මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්න. ඊට පස්සේ අපිට මෙන්න මේක පාවිච්චි කරලා අපිට මේ කියන්නේ කැමති පැත්තකට හදා ගන්න පුළුවන් මේ සෙක්ෂන් එක. මේ මෙන්න මේ ඊතල දෙක පාවිච්චි කරලා නැත්නම් අපිට ඒක පොඩ්ඩක් සෙක්ෂන් එක සාමාන්‍යයෙන් දැම්මෙන් පස්සේ මේ මෙහෙම කඩේරි වලින් එනවා. ඒ කඩේරි වලින් ඇවිල්ලා සාමාන්‍යයෙන් මේක නම් අර කෙලිම එළියට ආවා. නැත්නම් මෙන්න මේ වගේ තැනකින් නවතින්නත් පුළුවන්. ඒ මොනොත් එහෙම අපි පොඩ්ඩක් ඒක පේන විදිහට මේ බිත්තිං එළියෙන් දෙට හදා ගන්න ඕනේ. ඒ ඇසෙම සෙක්ෂන් එක පෙන්නන්න. මේ සෙක්ෂන් 1 කියලා කියන්නේ ඒක. මේ තින්නේ ඒ කොටස ඉඳන් ගේ පේන විදිහ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික නැහැ. මෙන්න මෙතන ඉඳන් තියෙන ටික නැහැ. මෙතනින් මේ වම් පැත්තට තියෙන ටික නැහැ. එතනින් එළිය තියෙන ටික තමයි පෙන්න. එතනින් තියෙන ටික තමයි අපි මේකේ ගෙදර ඉඳන් බැලුවම පේන දෙය. කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ ලොන්ඩ්‍රි කියන එකේ ඉඳන් ඉස්සරහා ඉඳන් තමයි පෙන්වන්නේ අපිට සෙක්ෂන් එක. මේ තියෙන්නේ සෙක්ෂන් එක. ඒ විදිහට තමයි අපි සෙක්ෂන් එක පෙන්වන්නේ. කියන්නේ ගේ සම්පූර්ණ කැපුවෙන් පස්සේ පෙන්වන විදිය. ඒතකොට මේකේ තියෙන මේ වෝල්ස් පෙන්වනවා, මේ වහලේ භාගයක් පෙන්වනවා. ඒ විදිහට අපි සෙක්ෂන් ගන්න පුළුවන්. අපි සාමාන්‍ය මේ රෙවිට් කියන එකේ ගත්තොත් එහෙම අපිට මේ සෙක්ෂන් කියනක් නිකන් මෙහෙම ඇටච් කරන විතරයි තියෙන්නේ. කියන්නේ සෙක්ෂන් කියනක් අඳින්න මෙහෙම විතරයි තියෙන්නේ. ඔටෝකැට් කියන එකෙන් අපි ගත්තොත් එහෙම මේ සෙක්ෂන් එක අපි බලලා වෙනම අඳින්නවා. ඒතර ඒකටත් වෙනම පෑ දෙක තුනක් විතර යනවා සාමාන්‍යයෙන් වෙලාවක් අපිට මේ තියෙන ඔක්කොම ටික අඳින්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අපි සෙක්ෂන් එක ගත්තොත් එහෙම මේ දොරවල් ඒවා අපිට අය අමුතෙන් අඳින්න ඕනේ නැහැ. මේ ඔටෝකැඩ් එකේ ගත්තොත් එහෙම අපි වෙනම මේ දොරත් ඒ පැත්තකින් පේන විදිහට ඔක්කොම අඳින්න ඕනේ වෙනවා. ඒ විදිහම සෙක්ෂන් එන්නේ. සෙක්ෂන් අපිට කැමති පැත්තකින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් සෙක්ෂන් දෙකක් ඕනේ. මේ ගොඩක්ම සෙක්ෂන් එක අඳින්දි බිත්ති ගොඩක් කැපෙන විදිහට තමයි ගන්න. ඒ කියන්නේ ගොඩක්ම මෙන්න මේ වගේ දැනකින් තමයි සෙක්ෂන් එකක් වැටෙන්නේ. මෙන්න මේ විදිහට මේ බිත්ති උඩට ගොඩක්ම වැටෙන විදිහට තමයි සෙක්ෂන් එක අරන් තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊට අමතරව මම තව පොඩි කරුණ ටිකක් කියන්න. ඊට අමතරව මම අර ඉස්සෙල්ලා කිව්වනේ බැල්කනියක් වෙන විදිය. ඒත් අපිට මේකට ඕනනම් බැල්කනියක් ගන්නත් පුළුවන්. බැල්කනියක් ගන්න නම් අපි දානනම් මේ රේලින් එක කියන එක අපිට කියන්නේ වෙනම ෆලෝඩ් ස්ලැබ් එකක් වගේක් වෙන හින්දා අපිට ඒකේ පොඩ්ඩක් රේලින් එක දාගන්න තමයි තියෙන්නේ බැල්කනි හදාගන්න. මම ආයෙත් හරිය පෙන්නන්න.
මම මේකෙදි මේ වහල අයින් කරන්න පෙන්නන්න. එතකොට අපිට මේක රේඩින් එක දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මෙතනදී පෙන්වන තුනට මේක මෙන්න මේ ඊළඟ ලෙවල් එකේදී අපිට පෙන්නවා මේක. ඒ කියන්නේ ෆස්ට් ලෙවල් එකේදී එයාගේ බේස් එකේ වගේ තමයි මේ මේ රේඩින් කෙනෙක් කරලා අපිට මේක ඇඳන් යන්න තියෙන්නේ. මම මේ එකක් ඇඳලා පෙන්නන්නම්. ඊට වගේට මේ තියෙන්නේ මේක 3D view එකෙන් බලලා fit කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට රේඩින් එක මේ හදාගන්න තමයි තියෙන්නේ. එදින අපිට ඕන නම් අපිට බැල්කනි එන තැන් වලට රේඩින් එක දාගන්න පුළුවන්. මොකක් හරි අපි රේඩින් එක දැම්මයි ඇඳයින් පස්සේ නිකන් අපිට ෂුවර් නෑ වගේ නම් 3D view එකට ගිහිල්ලා අපිට ඒක බලලා කොයි දේට එන්න ඕනේ කියලා උස මේ ඒව වෙනස් කරගන්න පුළුවන්. ඒකයි මේ software එකේ ගොඩක්ම අර වැදගත් වෙන්නේ අපිට ඒක බල බල හදන්න පුළුවන් හින්දා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඒ කරුණු ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වුණේ අද. ඊට අමතරව අපිට තව මේ සීලින් කියලා තියෙනවා අපිට. ඒ කියන්නේ ගත්තොත් එහෙම මේ සිවිලිම කොහොමද දෙන්නේ කියලා සාමාන්‍යයෙන් නම් මෙතනදී අපිට සීලිමක් දාන්න ඕන නම් මේ විදිහට දාන්න පුළුවන්. මම මේක අයින් කරන්න. දැන් මෙතනදී වහලක් නැහැ. අපි වහලට කලින් සීලිමක් කෙන හින්දා අපිට ඕන නම් සීලිම මේ විදිහට දාන්න පුළුවන්. මෙන්න මේ සීලින් කියන එකට ගිහිල්ලා ඒකෙත් අපිට ඕන නම් ස්කෙච් කරගන්න පුළුවන්. නැත්නම් ඔටෝමැටික් ගන්න පුළුවන්. ඔටෝමැටික් ගත්තොත් එහෙම කොටුවක් ඒ අහුවෙන්නේ දෙන්නේ. සාමාන්‍ය කාමර තිබ්බොත් එහෙම මේකෙදි එක් කාමර වලට වැටෙන්නේ. නැත අපිට මේක ස්කෙච් කරගන්න පුළුවන්. එතකොට මේක මොඩිෆයි ටූල්ස් ටික එනවා. මේ විදිහට සීලිම ගන්න තියෙනවා. සීලිමේදී අර අඩි 3ක් අපිට ඔප්සෙට් කරන්න ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට සීලිම මේ විදිහට දාන්න තියෙනවා. සීලිම සාමාන්‍යයෙන් නම් උඩ ඉඳන් අඟ අඩි 2ක් වගේ පල්ලෙහැයින් තමයි තියෙන්නේ. නැත්නම් යට ඉඳන් අඩි 8ක් කියන අපි ගත්තොත් එම් ග්‍රවුන්ඩ් එකේ ලෙවල් එකේ ඉඳන් අඩි 8ක් උඩින් තමයි එන්නේ. මම පෙන්නන්න සීලිම මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේක රුඩින් තමයි අපි රූෆ් එක එන්න ඕනේ. සීලිම නම් සාමාන්‍යයෙන් අපිට මේක 3D view එකේ තමයි ඒක පේන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් නම් plan එකේදී නම් දාන ඕන වෙන්නේ නැහැ ගොඩක්ම. අපි ගත්තොත් එහෙම ඒ කරුණු ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක්ම අර බේසික්ම කරුණු ටික තමයි සාමාන්‍යයෙන් ඕන වෙන කරුණු ටිකක් වගේ තමයි කතා කරේ. ඊට අමතරව අපිට ඕන මේ මොඩල් ටෙක්ස් දාන්න පුළුවන්. නැත්නම් අපිට අපේ මම ගේනලා මේක සාමාන්‍ය මෙෂර්මන්ට් එක දාන්න පුළුවන්. ඩිමෙන්ෂන් කොහොමද ඉන්නේ කියලා. ඒ කියන්නේ මේක අපිට වෙනම මයින් ඕනේ නැහැ. මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම මැනලා දෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ බිත්තිය කොච්චර පල්ලද කියලා මේ විදිහට දාන්න පුළුවන්. ඒත් එක්කම තමයි අනිවාර්යෙන් අපි ගයක් ඩිසයින් කරන පස්සේ මෙන්න මේ ප්ලෑන් එක තියෙනවා. අපි ගියක් ඩිසයින් කරන පස්සේ අනිවාර්යෙන් මේකෙදි මේ ඩිසයින් කරද්දී මොකද ඒ කන්ස්ට්‍රක්ෂන් කරන එකට ලේසි වෙන්නත් ඕනේ. කොච්චර ප්‍රමාණයෙන් මේ සීනවද කියලා අපි කියන්නේ ඩිමෙන්ෂන් වැඩි පුරම දාන්නේ හැම එකම ඕන වෙන්නේත් නැහැ. අපිට සාමාන්‍යයෙන් එයාට බලන්න ඕන වෙන ප්‍රමාණ ටික දාන්න ඕනේ. කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ මේකෙදි මේක එල් හැඩයටන් තියෙන එල් හැඩයට තියෙද්දි මෙන්න මේ මෙතන කොනේ ඉඳන් මෙතන කොනේ තියෙන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊළඟට අපිට ඒක සිලෙක්ට් කරලා මේ විදිහට මේකේ මැද වෙනකන් තමයි ගන්නෙ. මැද වෙනකන් අපිට මේක දාන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී වෝල් බෙදෙන විදිහට අපිට දාගන්න පුළුවන් මේ ඩිමෙන්ෂන් ටික. එතකොට ඒකම අනිවාර්යෙන් මේ කෙලින් තින සම්පූර්ණම දිගට පොඩි කොටුවක් ගත හින්දා මම මේ ටික දැම්මා. ඒතර මේකෙදී අනිවාර්යෙන් අපිට අනිත් පැති වල ඒවා නම් ඕන වෙන්නේ නැහැ. මේකෙදී ඍජුකෝණාස්ත්‍රාකාර හැඩයෙන් තියදී අපි දිග පැත් එකක් දැම්මම අනිත් පැත්තෙන් ආයෙත් මේක දාන ඕන වෙන්නේ නැහැ. වැඩි පුරම දාන ඕන වෙන්නේත් නැහැ ඩිමෙන්ෂන්. ඒදින අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම අපි මේ මම පෙන්නන මේ වගේක් ඔන්න ඩවුන්ලෝඩ් කරලා
ඒවා බලදිර ඩගැන් දාලතිීන කොච්චර ප්‍රමාණයෙන් තින්නේ කියලා සයිස්ටිකක් දීල තින අපිට මේක බලාගෙන අඳින්න පුළුවන් අර මේවා ඇඳලම තමයි පුරුවෙන් පුළම ලේසි කැනද ඊළඟට අපි අන්තාව පොඩි එකක් කතා කරන්න අන්තිමට මෙ මේ ලූමියන් කියෙන ගැන සොප්ටය ගැන කිව හිද මේ ලූමියන් කියෙන සොප්ටයකරබි අපි තත්වොත් එහෙම මේ ක්‍රවිට් එක අපි ගත්තන මේ රෙන්ඩ කියන එක තොත්තේ මෙ මේ ගොඩක්ම හයිකොල්ටි කර තමයි ඒ ලූමියන් කියෙන එක පෙන්න්නන්නේ කියැන අපි ගත්තොත් එහෙම දැ ලොකු ප්‍රජෙක්් එක ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ ඒ හතන ඒ ප්‍රජෙක්් එක ගැනේ ඕන කස්ටම ඒ සාමාන්‍ය ගොල්ලො බලන කොහොමද මේක ඩිසයින් කරම ඉන්න එක ගැන ගල ගොඩක්ම හිතන එකති ක්ටිය ඇත් ඉටිය ඇත්ත සමන ගයක් හදන පුද්ගරෙක්ට වඩ එතකොට ලූමියන් කියෙන සොප්ටයක පාච්චි කරලා අපිට එකද ගෙදර තින වීඩිය එකක් නැත්තං ගතුත් එහෙම එකදින ෆොටෝස් කොහොමද මේ එන්න ගැන ලොකු ගක්හලේ ලොකු බිල්ඩින්නයක් ඔගේ හදද්දි නැත්තං අපි ගතුතෙම්වාක් හරි එයාපෝට් එකක් හොඳ සුපර්මාකට් එකක් එලුමෙන් කියෙන පාච්චි කල අපිට එක තියෙන ඔක්කොම එකන් ක්ස්ටන්ටිය ඔක්කොම ඩිසයින් කරපුු සාමාන්‍යන එකට වෙනම පැශන් එක අපි සෙම්බල් කරගන්න ඕනේ ලොකු තොපවන්සගෙන් ගතුය වීජය එකක් සාමාන්‍යෙන් 11GB වගේ ඒ වගේ තියෙන සාමාන්‍ය රෑම් එක 32GB ඒ වගේ ගොඩක්ම ෆොහෝමන් සෝන වෙනවා මේ අපිට ලූමෙන් කියෙන සොෆ්ටය කරන් කරගන්න මේකෙද වෙබ්සයිටෙන් පෙනන්න ඒදී ඕන ෆෝමන්ස් මේ මෙතන දාතින මේකෙදි මේ මිනිමම් රන් කන තමයි මේ 16GB ඕන වෙන්නේ ඒත් මේ 4GB විජී කාඩයක් ඕන මේ පෙන්න තියෙන මෙතනති ඕනේවා එතකොට අපි ගත්තොත්තේ මේක දෙන අපි සාමානය පොඩි ගයක් ඒ වගේ එකක් තමයි මේ මෙතන පෙනලු කියලා දිනමින් ස්මෝල් පාක් එකක් රෙසිඩෙන්ශල් බිල්ඩින් එකක් ඒ වගේ එකක් තමයි මේකෙදි අපිට මේක පාච්චික ඩිසයින් කරපුුව මේ රෙකමන්ඩන් කියෙනෙකෙද අපිට සාමාන්‍යෙන් මේ පොඩි සිටි ඒකද පොඩි සාමාන්‍යෙන් ගෙවල් හිපයක් ඒ වගේ ටිකක් ඩිසයින් කරපුලන් එකෙත් මේකමන්ඩ තජබ වීජය එකක් කිල්ලනක ජබ රැම්මයකුත් එක ඉල්ලනවා ඉලන්ට අපට මේ හයි එල් රිකමෙන්න්සරද මේක දරම එයාපෝට් එකක් ලොකු බිල්ඩින්න ඒවකක් තමයි ඩිසයින් කරන පුළන්ගෙන් සාමාන්‍යෙන් අපිට මේ විදියට රෙවිට් එකෙන් ලෑන් එක ඇඳලා ඒකට ඉන්සර්ට් කරගන අපිට පාවිච්චි කරන පුළුවන් ඒක හැබැයි ගොඩක් පොෆෝමන්ස් තියෙන ඩිවයිස එක කෝනයනවා අපිට මේකෙ ඩිසයින් කරන මේකද අපිට ගොඩක්ම ලස්සන තින ඩිසයින් කරගන්න පුළුවන් මේ මේ ඒ ගෙදර හරි ඒ බෙල්ලින් එක හරි ඒක එකැන එක සාමාන්‍ය කස්ටමල අපිට පෙන්න්න ඕන්නොත් තමයි ගොුණු වෙන්න ගොඩක්ම සාමාන්‍යෙන් ගයක් හදන කෙනෙක් නම් එක ලොකොට බලාපොරොතු වෙන්න හැ ඒකෙන හැබයි අර ලොකු ප්‍රොජෙක්් එකකදී වගේ නම් අපිට ඒක පෙන්න්න ඕන වෙනවා ඒගොල්ඩ ගොඩක්ම බලාපොරොත්තු වෙන හින්න ඒ කරුණුටික තමයි මංගත කලාරන් බලාපොරොත්තුය ගොඩක්ම බේසික් කරුණ ටිකක් තමයි කතා කරේ මේ සම්බන්ධ ඔගලන්ට මොහයි ප්‍රශ්නයක් තියෙනවන ගහන්න පුළුවන්